සම්මා සම්බුදුසරණයි. සජීවීව කොළොප හත ජාත්‍යයන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට අද දවසේදත් පොසුන් ධර්මදේශනාමාලාවේ සයවන ධර්මදේශනාවයි ඔබට සජීපීව සමිපකිරීමට බලාපොරොත්තු වන්නේ. සද්දින සදහම් විවරණයේ සයවන ධර්මදේශනාව. මේ කාල ස්ශ්‍රීීමාව පිළිබඳු අප නිරන්තරයෙන්ම ඔබට සිහිපත් කරනවා. කෙතරම් දුෂ්කරද යන වගේ ඔබටම යම්මාකාරයක මින්මක් අනිවාර්යම ඇති. මේ කාලසීමාව කෙද රම් දුෂ්කර වුනත් ඒ කාලසීමාව නිවැරදිව හසුරවා ගන්නට නිවැරදිව කළමනා කරණය කරගන්නට ඒ සඳහා සාර්ථකව මුහුණ දෙන්නට අවශ්‍ය වන්නේ දැනුම මඟපෙන්වීම ඒ දැනුම මඟපෙන්වීම මෙඋතුම් සද්ධර්මය තුළ මැනවෙන් සිදුවනවා. එනිසාාවෙන් අද දවසේදී හෝරා දෙකක් පුරාවට ඔබ ශ්‍රවණය කරන්නාව වූ ධර්මය ජීවිතයට ගලපාගනමින් ජීවිතයේ සාර්ථකත්වය පිණස එ ධර්මය උපයෝගී කරගන්නට රටේ යහපත වෙනුවෙන්ගේ ධර්මය උපයෝගී කරගන්නට සියලු දෙනාට සිත් පහලවේවා ශක්තිය ලැබේවා ධෛර්ය ලබේවා යන පරම ප්‍රාර්ථනාවෙන් අද දවසේදී වැඩමදාළ ගෞරෝණිය දේශගාණන් වහන්සේ නමස්කාරපූර්වකව පිළිගනිමු. අපි ඉතවත් නමස්කාරපූර්ුවකව ආරාධනා කලා මහරගම සිරි වජිරක්ඥාන ධර්මායතනය ආචායර්ය. කුඹුක් සිරිර ජරඥාන ධර්මණනිකේතනයේ ධර්මනිකේතනාධහිපති නම කියනට අවසරයි රාජකීය පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීින් වහන්සේට අප නමස්කාරපූර්කවා රාධනා කළා අප සියලු දෙනාම සාදුුනාද පවත්තුමින් උන්වහන්සේ පෙළිගනිමුෝ. සාධසාදුසා අද දවසේදි මෙම උතුම් සදහම් දේශනාවේ සංවිධහන දායකත්වය ගැනටයුතු කරන්නේ ලංකා විපසනා භාවනා මධ්‍යස්ථාන ක්‍රියාකාරය කමිටුවේ සාමාජිකාවන් වන, සෝමලතා ජයසූරිය මහත්මිය, සුවිනීතා ගුණසය කර මහත්මිය, පුෂ්පා තලහනී විජේ සිංහ මහත්මියය සහ, ්‍රීතා සප්‍රමාදු යන මහත්මීින් විසින්. එසීල්ු දෙෙනනාමත් මෙ ොහොතේ ුණ්්‍යානු මෝදනාත්මකවසිහි පත් කරමින්. දැන් සිදුවන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත මල් පෝජාකිරීමයි. මල් අත ගැස්ුවීමේ කාර්ය මේ මොහොතේ දී සිදුවනවා සේලු දෙනා, සාධනාද පවත්වමු සාසාධසාතුෝ. එවගේම දේශකෑණන් වහන්සේ වෙතට ධර්ම දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කිරීම සිදුවන සේලුම දෙනා. ට ම ද ගෞරවුණිය දශකැණන්හන්සේ නොස්කාරපූර්රකව පිළිගණනමින් ධර්ම දේශනා පැවැත්වීම සඳහා පාරාධනා කරමු. එසේ නම් කොළමහත ජාත්‍යන්තර විපස්සනා භවනා මධ්‍යස්ථානය සිට පොසුන් දේශනා සජීවී සද්දිින සඳහම් භකාශනයේ සයවන ධර්ම දේශනාව පවත්වමින් ඔබ සසිලුදනාටම ධර්මය මඟ කියාදනට අපේ ගෞරු නිදේශ ගැණන් වහන්සට ආාධනා කරනවා ප්‍රමිණ සිටින පිරිස පංචශීලයේ පිටුව උතුම් සදහම් දේශනාව පවත්වන්නටයි අතිපූජනීය ගල්කිසේ සෝමාහනන්ද ස්වාමීන් වහන්සේට නමස්කාර්පූර්වකව ආරාධනා කරනවා. අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේපා. සාතුූ සාතුූ සාතුූ. අවසරයි ස්වාමීන් වහන්සේ. න්සිල් සමාධම්වීම සඳහා දෙවරක් නමස්කාරයක් කියන්න. නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්තස්ස නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ගස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්ගුද්දස්ස. බුද්හං සරනංග්චහාමි බුදධං සරණංගච්චාමි ධම්මං සරනංගච්චහාමි දම්මං සරණංගච්ඡාමි සංගහං සරනංගචහාමි සංගං සරණංගච්චාමී දතියම්පි බුද්ධන් සරනංග්ච හාමී දතියම්පි බුතන් සරනංගච්ඡාමී දතියම්පි දම්මං සරනංගච්ච දුතියම්පි දම්මන් සරණංගච්චාමි දුතියම්පි සංගහන් සරනංගච්හාමි දතියම්පි සංගන් සරණංගච්ඡාමි තතියම්පි බුද්ධන් සරනංගච්ච මි තතියම්පි බුතන් සරණංගච්චා තතියම් පි ධම්මං සරනංගච්චහාමි තතියම්පි දම්මං සරණංග්චා තතියම්පි සංගහන් සරනංග්චා ම තතියම්පි සංගං සරණංගච්ඡාමී තිසරණ ගමනං සම්පන්නන් ආම බන්තයේ පානාතිපාතාවේරමනී සෙක්හාපදන් සමාධයාමී ආනා අධිපාතා වේරමණී සක්කාපදන් සමාධයාමී. අදින්නධනාවේරමනී සෙක්කහාපදන් සමාධයාමි. අදිනාධානා වේරමණී සික්කාපදන් සමාධයාමිී. කාමිසු මිච්හාචාරාවේරමනී සෙක්කහාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේර්මණී සෙක්ඛාපදන් සමාධයාමි මොසාවාදාවේරමනී සෙක්කහාපදන් සමාධයාමි මසාවාදාවේර්මණී සෙක්ඛපදන් සමාධයාමි සුරාමීරය මජ්්‍ය පමාදට්ටහානාවේරමනී සික්කහාපදන් සමාධයාමි සුරාමීරය මච්ජ පමාදට්ඨානා වේර්මණී සික්කාාපදන් සමාධියමි තිසරණීන සද්ධහිම් පංච සීලං ධම්මන් සාධකං සුරක්හි තංකත්වා අප්මාධීන සම්පාධීතහ ආමභන්තියේ සමන්තාචකवाලි සු අත්‍රගචහන්තු දවතා සද්හමං මනිරජස්ස सुුනන්තු සගග මොගහදං ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තාා නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්හස්ස නමුෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමුෝතස්ස භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්න්දස්ස බුද්ධානුසති මෙතාච අසුභං මරනස්සති ඉති ඉමාචතුරාරක්හා භික්කහු භාවය සීලවාති කොළඹහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයි අනුශශාසක එවගේම ජයමග මාධ්‍යයතන සභාපතිදූරය හොබවන අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු භාවනා මධ්‍යස්ථානයේ නෙවාසිකව වැඩසිටින අතිපූජනීය මහා සංගහරත්නයෙන් අවසරයි. සැදහැවත් කාරුනික පින්වතුන්නේ. පොසොන් පුරපසොලොස්වක පොහොය දවස නිමිති කරගෙන ජයමග රූපවාහිනිය ඔස්සේ හෝරා දෙකක කාලසීමාවක් සිදුකරන සජීවී දම් දෙසුම් මාලාවේ අදට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්වය සංවිධානය සම්පූර්ණත්වයට පත් කරන්නේ, ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී කමිට්ටු සාමාජිකාවන් වන පින්වත් සෝමලතා ජයසූරිය මහත්මිය එවගේ සුවිනීතා ගුණසේ කර මහත්මිය, පුෂ්පා තලහනී විජේසිංහ මහත්මිය, සීතා සපරමාදුු මහත්මිය ඇතුළු පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා. මේ සියලු දෙනාගේම නමින් ජන්මාන්තරගත වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාත හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත්. එහැමෝම සිහිපත් කරගෙන පණ්්‍යානුමෝදනා කරන්න. එවගේම පින්කමට සම්බන්ධ වන දෙෙස් විදෙස්, සියලුම පින්වත් කොයි කාටත් පුංචි දරුවන්ට තරුනැත්තන්ට වැඩිහිටියයට නිදුක් නීරෝගී සුවපත්භාවය කායික මානසික සුවය පතන්ටත්. එවගේම රටපුරා ඇතිවෙල්ල තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය දුරුවෙලා මෙපීඩනය මගැහැරිලා සියලු දෙනාටම සතුට සමාධානය නිදහස ලැබේවා කියන පැතුමත්. එහැම අරමුණකටමත් වඩා මෙ සසර ගමනින් එතරව උතුම් චතුරාරි සත්‍යාවබෝධය පිණිස මේ උතුම් දම් දෙසුමත් හේතු වාසනාවේවා කියන පැතුම හිතේ රඳවාගෙනයි, මේ උතුම් දම් දෙසුම ශ්‍රවනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවනය කිරීම අපි හැම කෙනෙකුටම බුදුහාමුදුරු වඩාත් අගය කළ ඒ උතුම් නිවන සලසා ගැනීම පිණිස හේතුවන බලම කාරණාව බවට පත්වනෝ. බුදුරජාණන් වහන්සේ අපට අත්පත් කරගන්නට කියලා අනුදැන වදාළ සාක්ෂාත් කරගත යුතුයි කියලා අනුදන වදාල ලබාගත යුතුයි කියලා අගය කළ ඉර්දිහි පහක්තේනවා. ඒ ඉර්දි පහතමයි, අභිං්ඥයියේ සු ධම්මේ සු අභිඤ්ඥා මේ ලෝකයේ අපි හැම කෙනෙක්ම දැනගත යුතු ධර්මයක් තියෙනවා. ඒත් දැනගත ු දැනගන්න කියල බුදුහාමුදුරු අපට අවධාරණය කළා. දැනගත යුතුම ධර්මය තමයි සතර පරමාර්ථ ධර්ම පිළිබඳව, විත සතර පරමාර්ථ ධර්ම කියල කියන්නේ චිත්ත චෛතිසික රූප නිබ්බාන ඒ කියන්නේ අභිධර්මය අපි හැමෝම අභිධර්මය දැනගත යුතුමයි. ඒ ධර්මය ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන් දහමක් නෙවෙයි. ඒින් කියන්නේෙ නෑ අනෙකුත් සූත්‍ර දේශනා දැනගන්න ොහොදනෑ කියලා දැනගණ්ඩ එපා කියලා. ඒවාත් එක්කම ගැඹුරු දහම අපි හැමෝම දැනගත යුතුයි. මොක දෙ හේතුව මේ ලෝකයේ නොපෙන්ෙන්න ඇත්ත පෙන්නපු තැන තමයි අභිධර්මය කියල කියන්නේ. අභිධරමය කියන වචනය පිළිබඳව කල්පනා කලොත් අභිකයන්නේ ගැඹුරු එතකොට අභිධර්මය කියල කියන්නේ ගැඹුරු දහමක්. ගැඹබුරු දහම කියල කියනකොට සමහර උදවිය ඒ විග්‍රහයත් එක්ක හිතන දෙයක් තමයි මේ කාරණාව තේරුම්ගණ්ඩ බැහැයි කියන අදහස. හොඳට මැදක තියාගන්න අභිධරමය කියල කියන්නේ තේරුම් ගන්්ඩ බැරිධර්මයක් කියන එක න්නෙවේ. මේ අපට පෙනෙන්න ලෝකයේ නොපෙන් කියල කියන්නේ ගැම්බූර. සාමාන්‍යයෙන් ගැඹුර පේනෙනෑ. අන්න ඒ පේ නැති තැන පිළිබඳව සිදුකරපු දෙසුමක්. අභිධර්මය සාමාන්‍යයෙන් ඉඟනගන්නත් පුළුවන් උගන්නන්නත් පුළුවන් හැබැයි තේරුම් ගන්න නං භාවනාව අත්‍යවශ්‍යයි. දැන් ඔයු ගුණාක් වෙලාවල් වලදී. අභිධර්මය තේරෙන්නෑ තේරෙන්න කියල කියන්න හේතුව තමයි අභිධර්මය ඉගන්න ගත්තට භාවනා මනසිකාරයකින් අභිධර්මය තේරුම්ගන්න උනන්දුවෙලා නෑ. එනිසා අභිධර්මය තේරුම්ගන්න නං භාවනාව ඕනමයි. අරකාගෙන් ඇහුවලු අභිධර්මය යනු කුමක්ද කියලා. කියා දෙනකෙන ඇතත් ඉගන ගන්න කෙනාටත් දෙදෙනටම නොතේරෙන යමක් වේ නම් එය අභිධර්මය කියල කිවවලු. ඒක යනි උගන්නන්ඩත් පුළුවන් ඉගන ගන්නත් පුළුවන්. හැවේ තේරුම් ගන්න ලේසි නෑ. කටපාඩන් කරනේවා පුංචිකාල්ල ඉඳල පාඩන් කරල තියෙනොත් කියන්න කිව්ව හම ඔය සිත් ගැනෙහෙම. ගිරව් වගේ කියාගෙන යන්න පුළොන් සෝමනස සහගත්ත දිට්ටි ගත සම්පයුත්තා සංකාරික සසංකාරික කිය කියා. ඒවයි තේරුම් මනවාද කියලා අහනකොටත් හොදට එක දිගට කියාගෙන යැයි. හැබැයි මේ අභිධර්මය තුළු උගන්නන කරුණුකාරණාවල ගැඹුර්ර තේරුම් ගන්නනං ඒ ධර්මය ඉගෙනගෙන එය භාවනාවෙන්මිනිහි කරන තැනකට එන්ඩෝ නොකද හේතුව. අභිධර්මයක යනෙ නොපෙනන තැන බලන එකක් නෙ. එතකොට ඒ නොපෙනෙන තැන පේන්නේෙ නෑ මේ ඇස් දෙකට. ඒ නොපෙනෙන තැන පේන ප්‍රඥාවට එනිසා පි ප්‍රඥා ඇස විවෘත කරගෙන ඕනෑ මේ ධර්මය තේරුම්ගන්න. එනිසා අභිඥ්ඥයියේ සු ධම්මේසු අභිඥ්ඥා සිද්ධි. මේ ලෝකයේ දැනගත යුතුම ධර්මය සතර පරමාර්ථ ධර්ම පිළිබඳව අධ්‍යනය. අන්න ඒ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව දැනගන්න වනං. ඒ දැනගත යුතුම්ම ධර්මය දැනගැනීම ඉර්දියක් කියල බුදුහාමුදුරු පෙන්වා. ඊළඟට පරිං්ඥයේ සු ධම්මේසු පරිඥ්ඥා සිද්ධි. මේ ලෝකයේ, අවබෝධ කරගත යුතු ධර්මයක් තියෙනවා. මෙලෝකයේ දැනගත යුතු ධර්මයක් තියෙනවා?ඒවගේම මේ ලෝකයේ අවබෝධ කරගත යුතු ධර්මයක් තියනවා. ඒ අවබෝධ කරගත යුතු ධර්මය, අවබෝධ කරගන්න වනන් එක ඉර්දියක් කි්වා.ඒ අවබෝධ කරගත යුතු ධර්මය තමයි දුක්කාරය සත්‍යය. චතුරාරය සත්‍යය පලවෙනි ආර්ය සත්‍යය තමයි, දුක්කාරය සත්‍යය. එතකොට මේ ලෝකයේ ජීවත්වන මිනිස්සු දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගඩ ඕන. ඉපදීම ඇයි දුකක් කියල කියන්නේ. වයසටයාම ලෙඩවීම මරණය ආදී මේ ලැස්තුවේ සඳහන් වෙන කාරණ ඇයි දුක් ලැයිස්තුවට ඇතුළත් කළේ කියන එක පිළිබඳව අවබෝධයක් තියන්න ඕන. ඒ දුක්කාරය සත්‍ය පිල්ලිබඳව ඇතිකට ගන්න අවබෝධය ඉර්දියක් කියල කිවවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි. මේ ලෝකයේ ප්‍රහීන කළ යුතු නැතිකළ යුතුවැනසිය යුතු ධර්මයක් තියනවා. අන්න ඒ නැතියුතු දුරු කළ යුතු ධර්මය නැති කලානං දුරුකලානං එය ඉර්දියක් කියලා බුදුහාමුදුරු විග්‍රහ කළ ඒ නැති කළ යුතු ධර්මය තමයි සසරයේ පැවැත්මට හේතු වෙච්ච තන්හාව එක නැති කරන්න තියනෙකක්. යම් කිසි කෙනෙක් නැති කළ යුතු තන්හාව නැති කලානං එක ඉර්දියක්. ඊළඟට සච්චකා තබ්බේසු ධම්මේසු සච්ච කිරියා සිද්ධි. මෙලෝකයේ සාක්ෂාත් කරගත යුතු ධර්මයක් තියෙනවා අත්පත් කරගන්න ඕනෙ එකක්. ඒ සාක්ෂාත් කරගත යුතු ධර්මය සාක්ෂාත් කරගන්න වනං එය ඉර්දියක් ඒ සාක්ෂාත් කරගත යුතු සාක්ෂාත් වෙන්නෙ නෑ සාක්ෂාත් ගත යුතු ධර්මය තමයි නිවන කියල කියන. එ නිවන සාක්ෂාත් කර ගැනීම ඉර්දියක්. ඊළඟට පස්වෙනිි කාරණය තමයි භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. මෙලෝකයේ භාවිත කළ යුතු ප්‍රගුණ කළ යුතු, වැඩිය යුතු ගමන් කළ යුතු මගක් තියෙනවා ධර්මයක් තියෙනවා ඒ ධර්මය වැඩුවනං ප්‍රගුණ කලානං ඒ මගග්‍යානං ඒ ඉර්දියක් ඒ වැඩිය යුතු මගතමයි භාවිතා කළ යුතු මගතමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන් ඕන එකක්. මෙන්න මේ කාරනාටික සිද්ධ කරගන්න කියල තමයි බුදුරජාණන් වහන්සේ, අපට ධරුමය දේශනා කළේ. දැන් ඔන්න ඔය කියපු කාරණ කරනවා කියනෙක ලේසි පහසුකාර්යක් නෙවෙේ. හොඳට මතක තියාගන්න දැනගත යුතු සතර පරමාර්ථ දැනගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවේ. අවබෝධ කරගත යුතු දුක්කාරය සත්‍යය අවබෝධ කරගන්නවා කියනෙ එක ලේසි පහසු වැඩක් නෙවෙේ. ප්‍රහීන කළ යුතු තන්හාව ප්‍රහීන කරනවා කියල කියන්නේ ලේසි පාසු වැඩක් නෙවේ. සලසාගත යුතු නිවන සලසාගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙේ. ඊළඟට භාවිතා කළ යුතු ආර්්‍යෂ්ඨාගික මාර්ගය භාවිතා කරනවා කියල කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙේ. ඔන්න ඔය අපහසු තැනට යන්න කියල තමයි, බුදුහාමුදුරුව අනුදන වදා ලෙතකොට බුද්ධ දේශනාවේ, යා යුතු ඉහලම තැන තමයි ඔ ඔය සඳහන් කළේ. එතෝට ඒ ටික කරගන්නෝ කියල කියන කියෙන සසරගමන අවසංකලා කියනකයි. එතකොට ඒතරම් උස් තැනකට අඩිය තියන්න ඕන අපි මේක මේ ළඟතියන තැනක් නෙවෙයි උස දැනක්. උඩින් තියෙන තට්ටුවක් මේ එතකොට මේ උඩින්තියන තට්ටුවට කොහොමද යන්න ඕන කියන එක පිළිබඳවත් අපි තේරුම්ගඩ ඕනෑ. ද සමහර මිනිස්සු හිතනවා එකපාරට මේ තට්ටුවට අඩියතියාගණ්ඩ පුළුවන් වේ කියලා. එකපාරටම අඩියතියන්ද පුළුවන්කමක් නැහැ ඒ සඳහා ඒ තට්ටුවට යන්න ඒ මහලට යන්න. අනුගමනය කළ යුතු පඩි පෙලක් තියනවා. හොදට මතක තියාගන්න. එක පාරටම ඒ කියන තත්ත්වලට යඩ බෑ. එතන්ට යන්න නං අපි පහසුවෙන් යන්න නම් ඒ සඳහා තැබිය යුතු මූලික පියවර ටික හරියට තියන්ඩෝනෑ.ඒ මූලික පියවර ටික හරියට තබාගන්නේ නැතුව අපිට ඒ තැනට කිට්ටවෙන්නවත් බෑ. අපේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඕන කරන්නේ එකපාරටම ප්‍රතිඵල ලබන්න. දැන් ඇත්තටම ඒ හේතුව නිසාම තමයි සමහරවිට එකම තැනක පල්වෙන්න අපට සිද්ධ වෙල තියෙන්නේ. වැටනෝමිසක්හ යාමක් නෑ. හැමාන්සේකින් මෙහෙමයි. එකපාරට ප්‍රතිඵල ඕන. අපේ දරුවන්ට විභාගිට ගිහිල්ල වාඩිවෙලා, උත්තර ලියවෙන්න ඕන. විභාගය පාස් වෙන්නෝනි බේම. එතකොට විභාගයක් සමත් පෙන්න්නනම් අනුගමනය කළ යුතු මූලික පියවරමනොවාද ඒ පියවර තබන්න උනන්දු වෙන්නේ. ආර්ථිකය වුනත් එහෙමයි. කඩයක් දාගත්තට පස්සෙ අපේ මිනිස්සුන්ට කඩේ දාපු දවසට පහුවනිද වෙන කකොට කඩේ ඇරලා අවුරුදු තිහකින් විතර ලැබෙන ලාභයක් එකපාරට අපේක්‍ෂා කරනවා. එතකොට එහෙම එකපාරටම ඉහල තත්ත්ව අපට බලාපොරොත්තු වෙන්න බෑ ඒ සඳහා මූලික පියවර අපි තබන්න ඕනෑ ඒ තබන පියවර වේගවත්ව තැබුවටකමක් නැහැ හැබැ මුල්ල ඉඳල අඩීතියන්න ඕන බදුරජාණන් වහන්සේ මේ කියන තත්ත්වලට යන්න. මේ ඉහල්ලම අවස්ථාවට යන්න අනුගමනය කරන්න කියල අනුදැන වදාල ප්‍රාථමික කාරණ හිටන් තියනවා. එකන මූලික පියවරවල්මනවාද දැන් ඔය ඉර්දීන් ලබන්න නම් එකට තමයි දේශනා කළේ සතර ඉර්ධිපාද ප්‍රගුණ කරන්න. චන්ද චිත්ත විරිය විමංසනේ. එතවට ඒවා ඇතිකරගන්නේ නැතුව අර කියපු පහ ලබන්න බෑ. ද අපේ ඇය චන්දචිත්ත විර්ිය විමංසු පිළිබඳව කල්පනා කරන්නේ අන්නර කියන ඉර්දීන්ටික ලබාගන්න ඕන කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව නො ඇතින් ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නෑ න. නිවන ප්‍රාර්ථනා කරන එක හොඳ ඒ හැබැයි පැතිීමෙන්ම ලැබෙන්නේ. එක ක්‍රියාදාමයක ප්‍රතිඵලයා. නිසා ඒ ප්‍රතිඵලය ලබා ගන්න නම් ඒ ක්‍රියාවලිය හි යෙදෙන් නෝ නෑ. එතකොට ඔය ඉහල ප්‍රතිඵල ලබන්න හේතුවන මූලික අංග. දැම ඇත්තු අහලති න සෝතාපන්න පලය. සකා දිට්ටි විච්චිච්ඡා සීලබත පරාමාසකයන සංයෝජන ධර්ම දුරින්ම දුරු කරලා දැමීම. සෝතාපත්තිඵලය පිළිබඳව කතා කරමකොට, ඔය සක්කාය දිට්ටි විජිච්ඡා සීලබ්බත පරාමාසකන සංයෝජන ධර්මතුන නැත්තටම නැති කරන්න න්නම්. මෙන්න මේ පියවර ටික තියන්න කියල බුදු හාමුදුරුන් ගැන්නුව සෝතා පත්ති අංග අලති නෝනේ. සපපුරිස සන්සේ වෝ, සද්ධම සවනං, යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම පටි පත්ති. එවිදිීට අංග දේශනා කලා දැ. සතුරාරය සත්‍යාවබෝධය ලබන්න හේතුවන අංග හැටියට ඉළඟට බොජ්හංග දේශනා කලානෙ මනවද බොජ්ජංග හතක් දේශනා කලානේ සතිසම්බෝජ්ජංග, ධම්ම විචය සම්බෝජ්ජංග, විරිය සම්බෝජ්ජංග, පීති සම්බෝජ්ජංග, ඉළඟට පස්සද්ධි සම්බෝජ්ජංග, සති ඉළඟට සමාධි සම්බෝජ්ජංග උපෙක්කා සම්බෝජ්ජංග. එතෝට මේ බොජ්ජංග කියල කියන්නේ ඒ චතුරාර්ය සත්‍යාව බෝධය පිණි සහේතුවන්න පියවර. එතෝට චතුරාර්ය සත්‍යාව බෝධය ලබන්නනම් සති සිහය තියෙන්න්න ඕන. සතර සති පට්ටහානය. සිහිය ඇතිකරගන්න නම් ද සිහය කියන්නේ ඇතිකර ගන්න කියන එකත් ලේසි පහසු වැඩක් නෙවේ. බදු හාමුදුරු පිළිවෙලට දේශනාව කළලා කියැන්නේ මුලත් පිරිසිදුුයි මැදත් පිරිසිදුුයි අගත් පිරිසිදුයි කිසිම තැනක පැටලෙවිල්ලක් නෑ. මිනිස්සු පැටලන තාලෙට හොයාගෙන යනවෙඩ පුළුවන් හැබැයි පටලලනෑ. ධර්මය තුළ යන්න ඕන පාර කියල තියෙනු හරියට පාර හදාගෙන යන් ඕන. දැන් සිහිය කියන කත්‍යවශ්‍යයි ධර්මාවබෝධයට ඒ සිහි ඇතිකරගන්න මොකද කරන්න ඕන කියන එකත් පෙන්වා. මකදදේ සිහිය ඇති කෙනෙක් වෙන්න. ඒ සිහි ඇති කෙනෙක් වෙන්න නම් සිහියෙන් යුක්ත ඇසුරු කරන්න. සිහයක් නැති අය ඇසුරු කරන්න එපා සිහීයටම නැමුණු සිතක් තියාගන්න. අපි ආශ්‍රය කරනකොට සිහියක් නැතිමිනිස්සු ආශ්‍රය කරන්නට ගියවතින් මොකද වෙන්නේ. අපේ සිහියයක්ත් නැතිවෙලායනො. එතවොට ඇත්තන්ට සිහියෙෙන්ඉ ඕන නම් සිහියෙන් යුක්තය ආශ්‍රය කරන්න. සිහියක් නැතිය ආශ්‍රයකළොත් සිහිය නැති වෙනවා. එනිසා නිවන පිණිස සතිසම්බුජ්ජන්ගය අවශ්‍යයි සතිය ප්‍රගුණ කරන්න සිහියෙන් යුක්තය ඇසුරු කිරීම වශ්‍යයි. ඉලට ධම්ම විචය සම්බුජ්ජන්ගේය. ධර්මාවබෝධය ලබන්නනං මේ ඇම කාරණාවකම තියන ඇතුළත ගැඹුරු කතාව පිළිබඳව තේරුම් අරගෙන තියෙන්න්න ඕන. මෙ පේෙන් එකක් පේන එකේ ඇතුළෙ කතාව තව එකක් නේ. එදෝට ඇතුලෙ දේ මොකද කියන එක තේරුම් ගත්තොත්තමයි ඒකෙන එලියට පේනදේ පිළිබඳව හොඳ අවබෝධයකට එන්නේ නැත්තම් වැරදි අවබෝධයකට නෙන්නේ රැවටෙනෝ. අපි පේනදේට රැවටෙන් නැතිවෙන්න න මොකක්ද කරන්න ඕන. එ පේන එකේ ඇතුලෙ කතාව හොයන්න ඕන. අපි ගොඩාක් වෙලාවල් වලදි පේන විදියට රැවටෙනවනේ. සමරකට රූපමය වශයෙන් මිනිස් සුංව වෙන්න පුළුවන්න්නේ. දැක්කහම ලස්වන නං හිත ඇද බැඳගන්නා රූපයකින් යුක්තයි නං අපි ආශ්‍රය කරන්න යනවා හැබැයි ඇතුළත ගත්තහම තනිකර කුණු ගොඩක්. එතුොට අර එලිය පේන විදියට ග්‍රහණය කලාට මදි ඇතුළත සොයන් ඕ. ඒට මිද ගන්න ඩු බාහිරදියත් එහෙමයි පේනවිදියට ගත්තට වැඩක් නෑ. සමරක්කට ගිහිල්ල පලිවෙනිසැරයටට ප්ලග්කට ගහපු ගමන් ඉවරයි. මොකද හේතුව එලිය පෙනිච්චදේ ඇතුලෙනෑ. ආහාරපානුනත් එහෙමයි. පේන විදිට ලස්සන්න තිබනයි කියල උංයක නෙවේ එක ඇතුලෙමනවාද තියෙන්නේ. ඒ ඇතුේ මොකක්ද තියෙනෙ කියන එක විමසන් ඕන. මේ අධ්‍යාත්මික ගමනට වගේ මෙදිනෙද ජීවිත ගමනටත් අවශ්‍යයි. එතකොට දම්ම විචේ සම්බෝජ්ජන්ගේ ඒක ඇතිකරගන්න මොකද කිවේ විමසන්න කිව්වා. ප්‍රශ්න කරන්න කිව්වා. ප්‍රශ්න කරන්න කියන්නේ මේ කාවවා තමාරවිදන්න නෙවේ. මේ යම්කිසි දෙයක් පිළිබඳව ගැඹුරට හොයාගෙන යන්න නම් ප්‍රශ්ණ කිරීමේ හැකියාව තමන් සතුව තියෙන් ඕනෑ. ඒ ඒ ප්‍රශ්න කරනකොට ඒට උත්තර දෙෙන්න්නට පුළුවන්න්න ඇසුර කරන්න ඕන. විරිය සම්බොජ්ජන්ගේ වීර්ය ඕන කිව්වා.ඒ වීර්ය ඇතිකරගන්න කොහොමද කරුණුව කොළහක් පෙන්වා. වීර්ය ඇතිකරව ගන්ඩ. නිවන පිණිස වීර්ය උපදවා ගන්න අපාය භයපච්ච වෙක් කනතා සතරපාය දුක හිතන්ඩ. වීර්ර වැඩු හම ලැබෙන ආනිසංස ගැන හිතන්න. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මග ගැනහිතන්න විමසන්න. බදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන හිතන්න. එක්ව පිළිවෙත් පුරන ඇත්තන් ගැන හිතඩ. තමන්ට දන්පැෙන් පුදනය ගැන හිතන්න. ඊළඟට කුසීත පුද්ගල පරිවජ්‍යනතා, කම්මෙලිකාරය ආශ්‍රය කරන් දෙපා. ආරද්ද විරිය පුද්ගල සේවනතා, අරබනලද වීරය යුක්තාය ආශ්‍රය කරඩ. මේ විදිට මේ වීර්පුදව ගන්න අනුගමනය කරන්න ඕන වැඩ පපිළිවෙලක් පෙන්වා. මඔක්කොම කියන. ඊළඟට ප්‍රීති සම්බොජ්ජන්ගේ සතුට නිවනට හේතුවක්. සතුට නිවනට හේතුවක් වෙන්නේ නිවන දක්වාමගෙන යන්න ශක්තිය සපයන්න බලවේගේ තමයි ප්‍රීතිය කියලකන්. වීර්ය ගත්තහම වීර්රය යන්න ඕන විදිියක්තියෙන ොද නැද ති වීරය කියන එකත් රන විදිියයක්ක් තියනවා ඕනම දෙේක ප්‍රමාණයක් මාත්‍රාවක් තියෙනවාද නැද්ද තියන. හොද්දකටන්නත් ලුණු දාණ්ඩෝන තමයි ලුණු දාණ්ඩෝන කියල ලුණු පැකට ගන් හැළුවොත් හොද්ද හරයන්නේ එනිසා වීර්යයක්ත් ඕන තමයි හැබයි වීර්යදෙන්්ඩෝන විදියක්ක්තියන්. හැම එකකම ප්‍රමාණ තියෙනවා. එ ප්‍රමාණ හඳුන ගන්නත් පුළුවන් වෙන්න ඕන දැම් ප්‍රීතිය කියල කියනකොට වීර්යේ යන්නඕන ක්‍රමය අතිශයෙන් ශක්තිමත් කරවීම සඳහේතුවන්න බලවේගයක් තමයි ප්‍රීතිය කියල කියනන්නේ දැන් වීරය ගත්තහම කොටස් ප්‍රධාන අවස්ථාතුනක් පෙන්නවා. ඒ තමයි ආරම්භකධාතු වීර්රය නික්කම ධාතු වීර්ය සහ පරක්කම දහතු වීර්ය. හොක සරලවම කියල දුන්නොත් ඉලක්කයක් හදාගෙන ඉලක්කය වෙතට යන්න, අරඹන ලද වීර්ය ආරම්භකධාතු වීර්ය.ඒ ආරම්භකධාතු වීර්ය ඉච්චර ශක්තිමත් නෑ.ඒගැන ඉලක්කයක් කරා ගමන් කරන්න අරඹපු වීර්ය ඉලක්කය අත්පත් කරන්ඩ තරම්ම බලසම්පන්න නෑ. ඇයි එෙම නෑ කියන්නේ මෙන මේ හේතුව නිසා වර්ධවතේරුම් ගණඩපා. ආරම්භකධාතු වීර්රය, යනවා යනකොට ඒකේ ස්වභාවය තම එක්තරා තැනකදී උදාසීන වෙනවා.ඒ උදාසීන වෙන තැනදී අපි ශක්තිමත්ව පෙරලාගත යුතුයේ නික්කම දහතු වීර්යකට. එ නික්කම දාතු වීර්රය කියල කියන්නේ ආරම්භකධාතු වීරයට වඩා ශක්තිමත් බලසම්පන්න වේගයක්. නික්කම දහතු වීර්යෙත් යනකොට හැබ ආරම්භකධාතු වීරයට වඩ ටිකක්. වේගෙන් යන්නඩ පුළුවන් නික්කමදාාතු වීරයට ඒකෙත්තනෝ උදාසියන වෙන තැනක්. ඒ උදාසීන වෙන තැනදී නැවතපිීර ශක්තිමත් කර ගත්තොතින් පරක්කමධාතු වීය පරක්කමදාාතු වීරයකයන්නේ ආරම්භකධාතු වීරයටත් වඩ ඊළඟට නික්කමදාතු වීරයටත් වඩ ශක්තිමත් ප්‍රවගල් ප්‍රබල වේගවත් වීරයක් අරක්කමධාතු වීර්යාව කියල කියන්නේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කය අල්ලනවම තමයි. එතකොට දැන් අපි වීර්ය ආරම්භ කර්ඩෝන ආරම්භ කරපු වීර්ය උදාසීන වෙන තැනදි නික්කමධාතු. ඊළඟ වීර්රයට මාරුවවෙන්න ඕන. ගර් මාරු කරනෝ වගේ අපි නිතර මේ කාරණක් කිය නවා. එ ගියර එක මාරු කරන්නෝ තද කරන්න ඕන කලච්චක තමයි ප්‍රීතිය කියල කියන්නේ ම මේ තරණ භාසාාවයෙන් කිව්වේ. කලච්චක පාගන්නතුූ ගීරක මාරු කරන්න බැෑ එනේ ම මේ ඔටෝනෑ ගැන නවේ කියන්න නිත්තවෝ ගැන. ලච්චක පාගලවන්න ගියර එක මාරු කරන්න එතකොට ගීරක ආරම්භකධාතු වීරය නික්කමදාතු වීර්රයට මාරුවෙන්ට පාගණ්ඩෝන ලච්චක් තමයි මොකක්ද. ප්‍රීතිය කියල කියැන්. එතකොට වීර්යෙන් ප්‍රීතියෙන් වීර්ය. එතකොට වීර්ය පීතිය ඊළඟට එන වීර්ය ප්‍රීතියෙන්ඩි ස් සල්ල වීරයට වඩා වේගවත් වීරයක්. හඳ නැතවරු අද කියලා. එතොට ප්‍රීතිය කියන එක දැන් ඔකු උදාහරණකෙන්ම ගත්තොත් දම් දෙසු මක්ක්ෂ්‍රවනය කරනවා. බණහන්ඩ වීර්යක් තියෙන්න්න ඕනද නැදද. තේන්ඩ ඕනෑ. වීර්යෙන් ධර්මදේශනාව ක්ශ්‍රවනය කරනවා, දම් දෙසුම අවසන් වෙනකොට අලුද්දයක් ඉඟෙන ගන්නවා. අලුද් දෙයක් ඉඟෙන ගන්නකොට ආං ඒක තමයි ප්‍රතිපල්ලය. අලුද දෙයක් ඉඟන ගත්තා කියන සතුට එනවා. ඒ එන්න සතුට තවත් බනක් කහන්න යොමුවීමක් කරනු. භාවනාව ප්‍රගුණ කරනවා වීරයෙන් ප්‍රතිඵල්ලයක් දැනෙන්න ගන්නවා ප්‍රතිඵලය ගැන සතුටු නම් භාවනාව ඉදිරියට ගෙනයනවා. දැන් අද මේ අමතර කාරණාව කියන්නේ මේ. මේ අධ්‍යාත්මික ගමන් මාර්ගයේ ඉදිරියට බොහෝ දෙන්නෙ කැදෙන්න්නේෙ නැත්තේ වීර්ය කරනවා සතුට කියන එක අඩුවනුත් මොකද වෙන්නේ. ආය වීර්ය යන්නේ. එනිසා මේ ධර්ම මාර්ගය කියල කියන්නේ දත්මිටිකාගෙන අන්්ඩෝන ගමනක් නෙවේ මහ පීඩනයකින් දාඩිය දාගෙන දුවන්ඩෝන එකක් නෙවෙේ. ප්‍රතිස සම්බෝජන්ගට පසෙ කතා කරන්න පස්සද්දි සම්බෝජ්ජන්ගේනේ. ඒ පස් අ්දිි සම්බෝජ්ජන්ගෙන් ගැවුවම කක්ද. එක තැනක කය තබාගන්න ටෝනෑ මනස තබාගන්න ටෝනෑ භාවනාව ප්‍රගුණ කරන්න ටෝනෑ ධර්මාවබෝධය ලබන්න. එතුකොට ඒ වැඩේ වීර්වන්තව කරනකොට වෙහෙස කියන කෙනවා. ඒ වෙහෙස සංසිධව ගැනීමේ ක්‍රමවේද තමයි පස් අදදිි සම්බෝජ්ජන්ග කියය නිවට අදාලයි. ඒ ගැන දැන් තමන්ට සීතල ප්‍රදේශයක ඉන්න බැරි නං සීතල ප්‍රදේශයක ගිහිල්ල භාවනා කරන්නේ යන භාවනාවට බාධාවක් එතෝට තමන්ට සුදුසු රිතුව තමන්ට සුදුසු දේශගනය තෝරගන්න ඕන මතක තියාගන්. භාවනා කරගෙන යනකොට භාවනාව පුහුණු වෙනකොට ඒකනට ඕන තැන කිෙල බවනරන්න පුළුවන් බව ඇත්. න මේ ඒ තරම් දියුණු මනසක් හදාගන්න භාවනාවට යොමුවෙන්න නං. යොමුවෙලා යම්කිසි දුරක් යන්න නං ඒ යාම සඳහා පහසුකම් කියන කවශ්‍යය. එතකොට මේ තමන් භාවනා කරන තැන ඒ යම් කාය පස්වද්ධියක් ඇතිකරගන්න චිත්ත පස්සද්ධියක් ඇතිකරගන්ට සුදුසු සංසිදධවා ගැනීමේ සුදුසු පරිසරය ගොඩනනාාගන්න ටෝනෑ. දාඩිය දානවන ඩියදා නැති වන්න වැඩ කරගන්න වෙනවා. හරි? ඊළඟට තමන්ට පත්්‍ය ආහාර ගැනීම කනේක ගැත් සැලකිල්ලක් වෙන්න කියලායි බුදු හාමුදුරු දේශන කළේ. ඊට දැම් මනසේ තියෙන පීඩනය අඩු කරගන්න මේ ධර්මානුකූල චින්තනයක් ඉගන ගන්න අවශ්‍යයි කියලෙකිවවා දැන් වෛරයේ දරහාව කකෝධය ඕවනේ හැරි බාධ වෙන්නේ. ඒ ඇතිකට ගැනීම පාලනය කරගන්න, ධර්මතා පෙල්ලිබඳව සසේ ස්භාවය පිළිබඳවමිනී කරන්න කිව්වා. එදෝට මේ පහසුකං ලබාගෙන ඕන යන්න මේ ගමන්න නැතුව මේ පීඩනෙන් යන්න ඕන ගමනක් නවෙදැන් අද ඇත්තටම මිනිස්සුන්ට පීඩනයක් දෙනෝ ධර්ම මාර්ගය කියලා. මෙ හැම තැන මනෙවේ ම මේ කියන්නේ. එ පීඩන එනෙවේ ඇත්තටම තේරුම් ගැනීමයි කළ යුත්ත මේ ධර්ම මාර්ගය නිවන් මග කියන්නේ වේවැලක් කරගෙන. වාඩිවයන් එරමිනිය ගොතා ගන්නින් වම්ම තෝඩ දකුණ ොදතියාගනි කෛරිජෝතියාගන්නවා කියලා නැවෙනකොට වේවල් පාර දීල ගෙනියන් ඕොන එකක් නෙවයි. අද ඇත්තටම ම මේ චෝදනා කරන වනවේ සමාරකට ඇත්තට මේ දරුවන්ට මේ භාවනාංසය එපාකරවල තියන්නේ. ඒ භාවනා කරන්න්න ගිල්ලම තමයි. දැපි හොන තරන් දන්නවන්නේේ දැන් මම මේ කියන කතා පොඩ්ඩක් ඉතල බලන්න ළමයි භාවනාවට කැමතිම නෑනෙේ. පුචි කාල එ පාාවන එක ලොකුවෙලත් යනවන්නේ. භාවනා කියන මාතුරකාව එච්ච ගමම්ම එපාකරපු මාතෘකාවක් බවට පත්වෙලතිීවනේ සමහරුන්ට. ඒ භාවනාව යම් කිසි මටමට ප්‍රගුණ කරන්න පුහුණු වෙච්ච කෙනන්නේ ඒතුල්ල වාසය කරන්නේ. කේ එපාවෙන්න එක හේතුවම්මොකක්ද. මුලම එක එපා කරෝනු. එමං කියන්නඔය සමාර විට දහම් පාසැල්වල සමාර්කට පාසැල්වල ළමයිට භාවනා කරන කොට කරන දේ. හොන්නක්කායි. එරමිනිියගොතා ගන්න වම්ම තුට දකුණු අතතියා ගන්න කෛරජුවතියාගන්න නා සගට හිත යොමු කරන්න කියලා ඔන්න එක් කෙනෙක් ඉඳගෙන කියනවා. දැම් මං කියන විදියට හිතන්න මං කියන දෙක් කරන්න කියලා. මම් හුස්ම ඉහලට ගනිමීකෙල් අස්සන්ටවාක්‍යත් කියනවා. දැල් ළමයි අර මම හුස්ම ඉහලට ගනිමී කියෙනකං ඇදිල්ලක් අදින් ඩඕන උඩටම. හරි? ඊළඟට මම හුස්ම පහලට හෙලමී කියනකට ඒක කියලිවරන හෙලන්්ඩෝන. එතුටේ ආනාපාන සතියෙන් වෙලා තියනෙ ගද මහා හයිියෙන් හුස්මක් ගැනීම සහ හයිියෙන් හුස්මක් පිට කිරීම ඇයි අර කියන්න තාලෙට හුස්ම ගන්්ඩෝන පිට කරන්න තාල කියන විදියට පිට කරන්න ඕන. ඉලට මම හුස්ම ඉහලට ගනිමි කියලා ටකක් ඉදල්ලා මම හුස්ම පහලට හෙළමිකුත් ඇදං හිරකර ඉදටත් ඕන. මේක දහසරයක් විදර කරන කොට ළමයි කල්ප කරනවා මේ මොන විකාරයක්ද කියලා. ඇයික වෙහෙසක්නේ. අන්න ඒ වගේ වහෙසක් දුන්නට පස්සේ මේ සොඳුරු භාවනාව එපාවෙනෝ. දැත්තටම ආනාපාන සතිය කියලා කැන මේ දිනෙදදා හොස්මරැල්ල ගන්න පිට කරන මේ තැනම හිත ඒ විදියට ඒ කෙරෙන කාර්යයට කෙරෙන්ඩ ඉඩදීලා වෙන්න ඉඩදීල සිහිය පිහිටුුවීමනේ. එමනැතු වෙනම්ම හුස්මක් ගැනීම හෝ වෙනමතාලේ අමුතු හුස්මක් පිට කිරීමනේ වය මේ දීගංවාස සන්තුෝ දීගං අස්සසාමීති, රස්සංවාස සන්තුෝ රස්සං අසසාමිති කියල දීර්ග කියනකොට දිග හුස්මක් ගන්නත් ඉල්ළඟට රස්සංවා කියෙනවට කෙටිහස්මක් ගන්නත්ව ඔන්න මේ යන රැල්ලෙම දීර්ග හුස්ම තියෙනවා කෙටිහුස්ම තියනවා. එදෝට මුලින්ම දීර්ග හුස්මක් දර් හස්ම කීපයක් ගිල කටිහුස්මක් එහෙමෙන්ට පුළුවන්දැරි. පුළුව මේ කෙරෙන්න කාර්යම හිත යොම කර ගැෙන ඉන්න කියලා කියන්නේ. එතෝට මෙන්න මේ අර පීඩනයක් කාවට පස්සේ මොකද වෙන්නේ. වීර්යක් කරනවා ප්‍රීතියක් නෑ ප්‍රීතියන් නැති වෙනකොට වීර්ය අඩුවෙලා අඩුවෙලා යනවා. දැ වෙලා තිේනෙ වීර්ය අඩුවෙන විදියට වැඩහැදෙනවා. වීර් වැඩිවෙන විදියට ප්‍රීතියන්නේෙ නෑ. ඒට කවුරුත් වග කියන්න ඕෝන. මිනිස්සු සමමාරක්කවිට ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න කියලා කැප කිරීම් කරන්න ගීල සමාරකවිට පන්සල්වල ඇති වන්න ප්‍රශ්මත් එක් කල අඩුවවෙන්න ඇද වීරය. අනේ ගිහිල්ල මේ හොඳ කොරඩගේ ලාගත්තමදැ. සමරකට ඔක්කොම දම ගාල යනවා ගෙදරඉන්නවා. වීරයේ ප්‍රතිපල්ලයේ ප්‍රීතියක් වෙන්න ඕනේ ඒ ප්‍රීතිය තමයි වීරකයන එක ශක්තිමත් කරන්න. එදොටේ ප්‍රීති ඇති කරගන්න මොකක්ද කරන්න ඕන කියල පෙන්වා. ුද්ධා ුස්සති දමානුසති සංගහනුසති, සීලා නුස්සති ාගානුස්සති උපසමානුස්සතිය අනාධීවශයෙන් පෙන්වා. එතට පස්සදි සම්බුජ්ජන්ගේ ගැනත් අපි කතා කළ ඒ සඳහා අවශ්‍ය කරන දේ කරන්න. සමාධිය වඩන්න කරන්න ඕන දේ. සමාධිය ඇති කෙනෙක් පාසය කරන්න සමාධයක් නැතිකෙනෙක් කාශ්‍රය කරන්න එපා. එගනි හිතෙක් අරමුණක තියාගන්න පුළුවන් කෙනෙක් කාශ්‍රය කරනකොට තමන්ගෙත් සමාදිය වැඩ වද නැද. වැඩ එක අරමුණක තියාගන්න බැරි කෙනෙක් ආශ්‍රය කරන තරමට තමන්ගි හිතත් එහෙට මේට පැද්දි පැද්දි වැනි වැනිී දනෝමිසක්කා හරි මගක යාගන්න වැැරු යනු. ඊළඟට උපෙක්කාල් සම්බොජ්ජන්ගේ. උපෙක්කා සම්බෝජ්ජන්ගේ කියල කියනකොට එතනෙදි විශේෂ කාරණාවතම යර බොජ්ජංගවලත් වීර්ය සහ සමාධිය ඒ කියන කාරණ තබාගත යුතු ප්‍රමාණය හඳුනාගෙන තබා ගැනීම. භාවනාව ප්‍රගුණ කරනකොට ඇති වෙන එකක්. හරියට අර කන්දක කලච් බැලස් කරනවායි කියලා කියන්නේ. . ඒක රියදුරාට දැනෙනවන කරන්නඩ ඕන විදිහ. අන්න ඒවගේ වීර්යසාහ සමාධිය සමබර කිරීම. මොකද වීර්සා සමාධිය සමබර කරගන්නක වෙතකොට තමයි නිවන් වගේ යන්න පුළුවන් වෙන්න එම නැතිවුණොත් මකද වෙන්නේ වීර වැඩි වෙලා සමාධිය අඩු වුණනොත් උද්ච්ච කොක්කුච. සමාධිය වැඩිවෙල වීරයා අඩුවුණුොත් තීනමිද්ද. වීර වැඩි වෙල සාධිය අඩුනොත් උදච්ච කුක්කුච්ච කෙනෙක් සිේ කලබලය කලබලයි. කලබලයාපු ගමන් නීවරණයක් ඒක. නිවන වහනෝ. ඊළඟට සමාදිය වැඩි වෙලා වීරය අඩුනොත් මකද වෙන්නේ තිීනමි දලසකම කම්මැලිකම. කම්මැලිකමාව ගමන් ඒ එකත් නිවන වහලදානො නීවරණයක්. ඕක මේ නිවන් මඟට විතරන්නේ වෙයි. ජීවිත මගටත්. ජීවන මඟටත්තත්්‍යවශ්‍යයි. වැඩක් කරන්න ගහම වීර වැඩිවිල්ල සමාති අඩු නොත්මකතු වෙන්නේ. ම පුදුම කලබලයන්නේ යි පින්කම්පලවලද හරියට හැබෙනවාොහෙමයි. දානගෙවල්වල එහෙ වීර වැඩි සමාධි අඩුයි ඒ අය තමයි පඩික්කම් පෙරලගෙන හොද්දහලාගෙන මුල්ල ඉඳලම අනන්නේ. කණ්ඩායමක්ඉන්න අනහෙම පුද්දුම්ම කලබලයක් තියෙන්නේ. ඇයි කලබල අනි පුදුම වූමනාවක් තියෙන්නේ ධන බෙදන්න ඒ වැඩ කරන්න වීරය හොඳයි. ී වැඩි සමාධයාඩුයි එතොට කලබලයි. වැඩේ කරගන්නම් බෙන්නෑ අනාගන්න. ඊලට සමාධිය වැඩි වෙල වීරයඩුවනොත් අල සයිකම්මැලි පැංවඩන්න කිව ොහේ බලාගෙනන්නවා. ධනය බෙදන්න කිව ොහේ බලාගෙනන්නවා. ඒකක්වත් හරියට කරන්න බෑ. ඒ වගේ තමයි උපෙක්කා සම්බෝජ්ජන්ගේ නැත්නම් නිවන් මගේ යන්න අමාරයි. එතකොට මේවා ඇතිකර ගන්න අනු ගමනය කරන්න ඕන වැඩපිළි වෙලක් දේශනා කළා. ඒ වගේ අපිට යන්න ඕන ගමන් මග දේශනා කළා. යා යුතු ක්‍රමවේදය මොකක්ද කියල දේශනා කලා. එතුකොට මේ නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ යනකොට අපිල්ළඟ තියෙන් ඕන පලවෙනි වටිනාම දෙයක් තමයි සීලය. සීලය ඇතියෙන්න්න ඕන. සීලය නැතු එතනින් එහට යන්න අමාරුයි. සීය කියනකොට කයිහි සංවරකම සහ වචනයහි ඇති කරගන්න සංවරකම මොකද ඒ සංවරය නැහැයි කියන ඇතුළත සංවරවීම හරි අඩුයි. මතකතියා ගැන්. සීලයක් ෝන්නනෑ කියල සමහරය කිය නවා. සීලයක් ඕන්නනෑ කියන්නේෙ කොහොමද. සීලය අත්‍යවශ්‍යයි. තැන් සීලයේ සමාදම් විය යුතුමද කියලහනෝ. හම්? තමන්ට තමන්ගේ කය සංවර කරගන්න පුළුවන් වචනය සංවර කරගන්න පුළුවන් නම් අපි කියක ප්‍රශ්නයක් නෑහෙෙනම් කියලා. නමුත් ඇයි අපි සමාදම් විය යුත්තේ. ඇයි මේ පාටහයන් ප්‍රකාශ කරමින් සමාදංවෙන් එතකොට තමයි හදවතට හිතට වදින්නේ. තෙරනද කියන අපි එක එක කියනකොට තම ඒක වදින්නේ. දැන් ඔය උපසම්පදා භික්ෂූන් වහන්සේලා පොහොය කර්ම කරවා කිය හලතියනවාද ස ීම මාලකේට රැස් වෙල කරන්න මොකක්ද ප්‍රාතිමෝක්ෂය ස්ජායනා කරනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නිතරම ප්‍රාතිමෝක්ෂය පරිහරණය කරනවා නන් සතර පාරාජික පිළිබඳව සංාධිශේෂ පිළිබඳව විනේ පිළිබඳව හොඳ අවබෝධයකින් නිතර මෙනී කර ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැ එත නිදි කරන්න මොකක්ද නැවත නැවත මතක් කරවනවා. සජ්‍යායනා කරන ඇයි සජ්්‍යායනා කරන්නේ. ඒ සජ්්‍යායනාව හිතට වදිනවා. ඒ ඒ හිතට වදිනයකෙන් රැකවරණයක් ලැබෙනවා. එතුට සීලේ කියන කත්‍යවශ්‍යයි. මේ නිවන් වගේ යනකොට සීලය අත්‍යවශය ඇතුට සීලය ශක්තිමත් කර ගන්න. අපේ අපි රකින සීලයේ රැකෙන්න. සමාධංවෙච්ච සීලයේ කඩනොකොට ආරක්ෂා කරගන්න අනුගමනය කළ යුතු වැඩ පිළි වෙලක් පෙන්වා. අපි කොහොම ද අපේ කය සංවරී පිටුවාගෙන යන්නේ. අපි කොහොමද අපේ වචනය සංවරහි පීටවාගෙන යන්නේ. ඒ සඳහා අනුගමනය කළ යුතු වටිනා කාරණ බුදුහාමුදුරු පැහැදිලි කරල දුන්නා බික්කු භාවය සීලවා, සීලේ වැඩෙන සීලේ රැකෙන භාවිතාවන් හතරක්තේනු. එවට තමයි චතුරා රක්හ කියල කියන්නේ. එතුට දැන්. මෙතෙක්වෙලා අපි මතක්කලේ අමාරු තැනට යන්න උදව්ව වෙන කාරණා බුදුහාමුදුරු දේශනා කලා කියෙන පණිවිටිය දෙන්න. දැපිට සෝවාන් වෙන්න ඕන්නන් අපි මුලින් ොහොයා ගන්න ඕන්න සෝවාන් වෙන්න මොකද කරන්න ඕන. හරි අන්ුරාධපුර යන්න ඕන නම් මුලින්ම කරන්න ඕනොකක්ද. යන්න පාර හොයාගන්න ඕන. පාර දැන්නත්තන් යන්න හම්වෙෙන්නේ නෑ? එනිසා මුලිම පාර හොයාගඩ. සීලයේ ශක්තිමත් කරගන්න පාරක්කි්වා. ආන්නේ තමන්ග හිත හතර පැත්තෙෙන්ම ආරක්ෂා කරන තමන්ගේ සිල්වත්කම හතර පැත්තෙම ආරක්ෂා කරන. ත්‍රවිධ හමුදාව පොලීසියවාගේ රටරකින. එබන්ඳු රැකවරණයක් ලබා දෙන තමන්ගේ හිත වටකරගත්ත ඇවිද හමුදාව සහ පොලීසිය තමයි ආරක්ෂක ප්‍රධානාන් සහතරතමයි බුද්ධානුස්සති මෙත්තානුස්සති, අසුභානුස්සති මරනාානුස්සති. පැදිලිද බුද්ධානුස්සති මෙත්තාච අසුභම්මරණස් සති. ඉති ඉමා චතුරාරක්කාා බික්කුභාවීය සීලවා. ඔන්න සීලේ භික්‍ෂෝකගෙ විතර එවේ ඇත්තන්ගෙත් සීලේ ආරක්ෂා කරන හතර පැත්තෙන් ඔබව රකින ඔබ විසින් පිහිටුවාගත යුතු ස්ථානගත කළ යුතු ත්‍රවිධහමුදාව සාපොලීසිය තමයි බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සහ මරණානුත්සතිය. ශ්‍රද්ධාව තියෙන් ඕන මේ ගමනයන්න ශ්‍රද්ධාව ඇතිකරගන්න බුද්ධා නුස්සතියඕන. ඊළඟට දවේශය පාලනය කරගණ්ඩෝන, දවේශයේ පාලනය කරගන්න තියන බෙහෙත්ත මෛත්‍රිය ඊළඟට රාගේ පාලනය කර්ඩෝන, රාගය පාලනය කරන්න තියන අෞෂදය අසුභහය මේ ලෝබ දවේශ මෝහ පාලනය කරන්න තින බලවේගේ මරණානුස්නුතිය. එදොට මෙන්නමී බුද්ධානුස්සති මෙත්තානුස්සති, අසුභානුස්සති මරණානුස්සති තියෙන. මේ භාවනා චතුරාරක්ක භාවනා ප්‍රගුණ කිරීමත්‍යය වශයි. දැන් බුද්ානඋත්සතිය ගැන කතා කලොත් මේ ඇතු දන්නවා බුදුරජාණන් වහන්සේ සතු ගුණ ගැනමනිිහි කිරීම. එතකොටට බුදුහාමුදුරුවන්ගේ ගුණමිනිිහි කරන තරමට අප බුදුහාදුරට ිට්ටුවෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන්ගෙන් ඈතට යන්න යන්න තමයි අපි දුසීල වෙන්නේ. දුරාචාරී වෙන්නේ. බදුදහාමුදුරුවන්ට කිට්ටු වෙන්න වෙන්න අපේ සිල්වත්කම ශක්තිමත් වනවා. හරි ඒ නිසා බුදුහාමුදුරුවන්ට අපි පුළුවන්තම කිට්ට වෙන්න ඕන. බුදුහාමුදුරුවන්ට කෙට්ටු වෙන්න නම් බුදුරජාණන් වහන්සේ සතු ගුණ ගැන අපි මෙනිෙහි කරඩ ඕන. හොඳට මතකතියාගන්න අපට මේ ඕනෑම දෙයක් එපා වෙන්න පුළුවන්. හරි හන්දට මතතියන් බුදුහාමුදුරුව එපා වෙට බැරිද ඇයි පුළුවන් වෙන්නේ ම විචිකිිච්චාව සැකේ කියන එක තුනීවට තියෙනවද නැද්ද. සමහරයග ලොකුවට ඇති සමහර තුනී ඇති සම්පූර්ණයම නැතිවෙලා නෑ. හැරි සම්පූර්ණය නැති කරගන්න තමයි මහන්සි ගණ්ඩෝ නෑ. සම්පූර්ණි නැතිවෙලනෑ තුනීවට තියෙනවා තුනීවන තරමට නෑවගේ පේන්න පුළුවන් හැබැයි නෑනෙවෙයි තියෙනවා. එතෝට තුනීවට හරි තියෙන නිසා එක වැඩිවෙන්න ට තියනවා. ඒැ ද හදුර පවෙන් ඉට තියන ධර්මේපාාවෙන් ඉට තියෙනන සංගෑපාාවන්න ඉට තියනොදනැද. තිය ඒ පාවෙන්න හේතුවන සාධකටික වැටෙන්න්න වැටන්න තුන්රුවන පාාවන්න පුලුවන්. අපි ඕන තර අදකින් තියන සමහර මිනිසුේ හොට නාහා ස්පින්ං අංකරක දදි හිට පොය තමන් අපක්ෂකර දේ වෙච්ච නැතිතන බද හන්දුරට බැබැන ගගේපොඇත් ඕන තරං ඉන්නවද නැද. අපිට ඕන තරම්වාර්ත වන බුදු පිළිම පොලේ ගහවා කියන බුදු පිළිමට කෙල ගැහවා කියන. අපේක්ෂා කරපු දේ උනේ නෑ කියල තරහා ඇතිකරගෙන මන්නන් ආය පන්සල් පැත්ත පලාතක යන්න නෑ ගියාට වැඩක් නෑ බෝධි පූජා තිබ්බම මෙච්චර කාලයක් ඒත් විභාග කොල්ල පස්සුනේ නෑ ආයනන් යන්න බෝධි පූජාතියන්ට තව රුවන් වෙලි සෑත් ගිහිල්ලාව ඒත් හරි ගිය නෑ ආයනං යන්න ඒම කියලා තහරින ඉන්නවද නැද්ද ඕන ර ඉන්න. එතොට තුන්රුව නපාවීම හොඳ නෑ. නිරයට හේතුවක්. ඒ නිසා? විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වෙතට කිට්ටු වෙන්න බුදුගුණ වැඩීමමත් අවශය. ඔය කාරණ විතරන්න වේ අපිට එපාවෙන්න හොදනැති දේවල් තියෙනවා. ඒ හොඳනැති දේවල් එකැන එපා කරවග නැතුව යන්න ඒ ගැන මෙිනිහි කිරීම ඒවා ඇති ගුණුමිහි කිරීම අවශ්‍යය. හරි? දැන් අම්ම තාත්තා එපාවෙන්න දරුව ඉන්න. අපි ළඟ ටක්කන් එනවා. සහර අම්මලතාත්තල කෙන හාමුදුරුවනේ මගේ පුතාට මාව පෙන් අන්ඩ බෑනේ. මගේ දූට මාව පෙන්නන්න බෑනේ. මන් දෙයක් කිව්ූ හාමුදුරුවනේ මහා මේ පහත් කරලමේ මාව කතා කරන්නේ. මට කිසිම සැලකිල්ලක් නෑ. පුදුම විදිහට බනිින්න්නේ ගහණ්ඩත් එෙනවා හාමුදුරුවනේ. මන්දන්නේ මොන හේතුව අනි සාධකල මාව මගේ දට මගේ පුතාට පෙන්න්නට බෑ. හරි දුදක්වෙන අමල්ල තාතලින් වද නැ්ද. ඉන්න. සමහර ළමයිය විල්ල කියනවා. හාමුදුරුවනේ මට අම්මව පෙන්නඩ බෑ. මට තාතාව පෙන්න්ඩ බෑ. මට පුදුම තරහක්කේ දෙන්නක්ක තියෙන්නේ. දැන් එහෙම සිද්ධීන් වෙඩ පුළුවන්. සමාරවිට ස්වාමිියට භාර්රයාව පෙන්න්නට බෑ, භාරයාවට ස්වාමියයා පෙන්න්නට බෑ සහෝදරයට නිත එක් කෙන පෙන්න්නට බැයි වගේ අපට ඒ එකක්ෙන පෙන්න්න බ ත්වලට පත්ෙන්ට. තිනයි මකිව මේ ඕන දෙද එපාාවඩ ඉඩ තියෙනවා කියලා. එතකට දැන් දරුවකට අම්මතාත් එපා වෙනවා නම්. හරි ඒක හොඳ දෙයක් නෙවෙයි නේ එපාවෙඩ පුළුව. හැබ එපා වෙනවා කියනෙ එක එච්චර හොඳ වැඩක් නයි එච්චරය කොහමත්ම හො වැඩ ෙවේ මොකද ේතුව එපාවීමම ඒ දරුවා මහා පෞකාරය බවට පත්වීම ඉඩ වැඩි වචනවලින් පහර දෙන්න යාමෙන් ඒවගේ දේවල් නිසා මහ පෞකාරයු වෙන්න පුළුවන්. ඒනිසා දරුවෙක් කිසිම වෙලාවක තමන්ගේ අම්මව එපා කරගඩ බෑ තාත්ව එපා කරගන්න බෑ. එපා වෙන්න හේතුවෙන්න පුළුවන්. එපා වෙන්න හේතු තියන්න පුල හැබ එපා කරගන්න බෑ. අ බුදුහාමුදුරු දේශනා කලානෙ ඔය සබඳතා මිතුරු කං එව පලුදු වෙන්න හේතු කිහිපයක්. අච්චා භික්කන සංසග්ාසමෝ සරණේනච. ඒතේන මිත්තා ජීරන්ති අකාලයේ ආචනායච, තස්මානාභික්ක නංගච්චේ, නචගච්චේ චිරාචිර කාලේන යාචංයාචයයේ ඒව මිතා නැජීයරි අතිචිරන්නිවාසයන පියෝභවති අපපියෝ. බොහොම වටින බණපදයක්. එතමයි මේ මිතුරුකම සබඳතා බිඳ වැටෙන නැතිවෙන එපාාවෙන, ිය අය අප්‍රියවන කරණකිීපයක්. එතමයි බොහෝකාලයක් ආශ්‍රය නොකිරීමෙන්ද න යාලුව බොහෝකාලයක් ආශ්‍රය කර නැතුව හිටියොත් මිතුරුකම් පල්ලුදය නෝද නැද්ද පලුදයනවා. ඊළඟට නිතරම ළඟට වෙලා හැමවෙලාවිම ආශ්‍රය කිරීමෙන්ද. ඕන දේට එ පාදටයි ළඟටමගිල්ල එ ගෙදරම පදදිංච වෙලා හිටොත් න්න පාේ. කාලේ යාචනාච් සදුසු ඇතිකාලවල ඉල්ලන්න යනකො ද කාලෙනම් ඉල්ලඩ ලන් යන්ඩෙ පැ පා වවා ිනිසුන්ට වාහන ඉල්ලන්ඩ එක ඉල්ලන්ඩයාම බෝහොම පරිසමෙන් කරන්න ිතුරුකං ඉවර වෙනවා. මොකද දෙඩ බෑනෙ. එදෝට බෑකයන්ට බැරිකමට හැන්ගෙනවා. ඉවත් වෙනවා. කතා කරන්න මගහරිනෝ පලද වෙන අද නැද්ද පලුදු වෙනවා. අතිචිරන් නිවාසේන පියෝ භවති අපපියෝ. බොෝ කාලයක් ඇසුරු කිරීමෙන් අතිචිරන් නිවාසයන බොහෝ කාලයක් එකට ඇසුරු කිරීමෙන් පියෝ භවති අපියෝ ප්‍රේ යන්ද අප්‍රිය වේ. කතාව ඇත්තද බොරුද. කතාව ඇත්තනේ. බොෝ කාලයක් එකට වාසය කිරීමෙන් ප්‍රේ යන්ද අප්‍රිය වේක තමයි ඩාලිං සුදූ රත්තරම් මැනික කසාද බැඳල කාලයක් යනකොට ඒයි ඕයි මේ ඕෝකනෙ? අතිචිරන් නිවාසයන පියෝ භවති පියෝ දැන් මතකතියා ගන්න බොහෝකාලයක් ඇසුරු කලා කියලා අප්‍රිය වඩ බැරි චරිතත් එහමතියෙන ඕන්නේ දැන් දරුවන්ට අම්මතාත්තා අප්‍රිය වෙඩ බෑ කොච්චර කාලයක් ආශ්‍රය කළාත් අප්‍රිය නොවෙන්න එපා නොවෙන්න මොකක්ද කරඩෝ නෑ එපා වෙනවා නං හේතු පල දහම එපාවේගෙන අනවනන් අම්ම දැක්කහම කේන්ති නම් තාත දැක්කහම කේන්ති ෙනම් එපාවේගෙන යනවා න්නම් කරන්ඩඕන මොකක්ද අම්මගේ ගුණමණිහි කරන්නට තාත්තගේ ගුණමිනිෙහි කරන්න දැන් අද තාත්තගේ ගුණ ගැන කතාවෙනවානේ එතකොට මොකද වෙන්නේ අන්න තාත්තගෙන හැඟීමක් එනවා මව් ගුණගීයක් අහනකොට හරියට තේරුමත්තෙක් අම්ම මතක් වෙනවානේ රකටන හොඳට තාපත්තගේ ගුණමිනීහි කරන කොට තාත්ත මතක් වෙනවා. ගුණමිනහි කරන තරමට තමයි අපට ඒ අයට කිට්ටු වෙන්නේ. එනි සතම ජීවත් වෙලා ඉන්න අම්මට තාත්තට වඩා නැති වෙච්ච දෙමව්පියන්ට ළමයි කිට්ටුෙන ද නැදද කිට්ට වන හේතුවම කක්ද. නැතිවනහම තමයි ගුණ මතක් වෙන්නේ. වැඩිපුරම ගුණ මතක් වවෙන්නේ නැති වුනහම න්නකොට ගුණ මතක් කරන්න නෑ ගුණ මතක් වෙන් නැති නිසා ඉන්නකොටගේ නෑ නැතිව වුණ හම ගුණ මතක් වෙනවා මතක් වෙනකටගේ වැඩි වෙන ඇතකොට ලං වෙන්න මෝන වෙනවා හැබේ ලං වෙන්න මඕනුනාට ලං වෙන්න බැරුවුය. මහ පීඩනයක් ඇතකොට. එනිසා අම්මගේ ගුණ මෙනීහි කරන්න තාත්තක ගුණ මෙනෙහි කරන්න ඒ මෙනහි කරන තරමට කිට්ටු වෙන්න පුළුව. මෙලෝකෙ කළගුණ සලකනයා අඩුවෙල තියෙන්නෙත් කළගුණ සලකනයි අඩුවවෙන්න හේතුව තමයි කළගුණ මෙනිහින කිරීම. ඇඹබද දුරු දේශ කලානේ කළගුණ දන්නය හරි අඩුයි කියලා. මේ සමාජයේ බලනොකොටත් කළගුණ දන්නයි අඩුයිනේ. කළගුණ දන්නයි අඩුුවන්න හේතුව, කළගුණ මෙනිිහි නොකිරීම. අම්මාගේ අම්ම තමන් වෙනුවෙන් දුන්න දේවල්, අම්ම තමන් වෙනුවෙන් කරපු කැපකිරීම මෙිනිිහි කරනවනං. තාත්තා තමන්ට දුන්නු දේවල් තාත්තා තමන් වෙනුවෙන් කරපු කැපකිරීම මෙනිිහිරනවානම්. ත් වනුවෙන් අම වෙනුවෙන් කළගුණ සලකන් අපි පෙළබෙන වද නැද්ද ප. කළගුණ සලකන්නේ කළගුණ මෙනෙහි කරන අය. මතකතියාගන්න. දෙැන් අපි ොක්ද කරන්නේ ඇයි කළගුණ සලකනයි අඩුුවන්නේ මෙන්න මේ හේතුව නිසා. අපිට සාමාන්‍යෙන් මතක අපිට කවුරුවත් කරපු දව්වක් නෙවේ. අපි කරපු දව්ව. හරිද එතවට අපි කෙනෙක්? තමන්ට කරපු දෞව්ව මතක් කරන්නේ යන්නේ නෑ. හැබැයි මං එයාට කරපු දව්ව නම් මතක් කරනවා. එතකොට මම මෙිනෙහි කරන්නේ අනුන් මටකළ උපකාරයද. මං අනුන්ට කල උපකාරයද. මං අනුන්ටකල උපකාරය මම මෙිනිිහි කරනවා. එතකොට මංමකද කරන්නේ මං අනුන්ට කළ උපකාරය මෙිනිිහි කරන තරමට මම් මට කළ ගුණ සලකන්න හදනවා. මටළ ගුණ සලකන්න හදනවා කියල කියන්නේ අන්කෙන මට ඕන විදිට ඉන්න ඕන කියනත නිට ගන්නවා. මම මෙච්චර කරලත් මට මෙහෙමයි. මම ඉදුන්නේ මට මෙහෙමයි කළේ දැන් අර මම දුන්නු එකට මට සලකන්න නැතිට මම මටනේ සලකන්නේ. එතකොට මට සැලකුම නැතිවෙනකොට අන්කෙන පිළිබඳව වෛරයේ තරහ වේවා. එතකොට මම කරපු දේ මම හිත හිතා හින්නකොට අරයට ම මේම කලා මෙයාට ම කලා ඒගෙන හිතන තරමට අන්නගේ මට එෙන්්ඩෝන එන්ඩෝන ෙන්න්ඩෝනෙනෙකමයි ජප කරන්නේ. හැබැයි අන්කෙනා මට මේ දේ කලා කියල හිතනකොට ඒකෙන වෙනුවෙන් තමයි කැපකිරීම කරන්නේ. අද මේ රටක් කැටියටත් මිනිස්සු හරි රටෙන් ටවෙච්ච දේ ගෙන හිතන්නේ. පුංචිකාල ඉඳදලම නිදහ සධ්‍යාපනයෙන් ඉගනගන්න ලැබිච්චක නෙ. එතකොට රටේ මට ලැබිච්චදේ. අන්න ඒ ඒ ගැන කල්පනා කරන්න කොට තමයි මගින් රටට දෙයක් වෙන්නේ තෙරමද කියන එක. රටෙන් මට වෙච්චදේ මොකක්ද කියන එක. මට ලැබිච්චදේ ගැන හිතනකොට මගින් රට දෙයක් වෙයි හැබැයි. අර මම ගැනම හිතන ගත්ොත්. මටයි රටින් වෙන්නඩෝන අනිත් කෙනාමට කරන් ඕන කියන ැන හිටගන්.ඒ නිසා මේ කල්ල ගුණ සලකනේවා දෙමව්පියන්ට ෙට්ටු වෙනවා. එ කෝම කරන්න පුළුවන් වෙන්නේ ඒ ඒ ගුණමනිෙහි කරන තරමට. ඒගෙන අර පින් දෙන්නෙත් ගුණ මතක් අදාසිමේ, අකාසිමේ ඥාති මිත්තා සකාච මේ පේතා නන් දක් කිය නන් ද්ා පුබ්බේ කත මනු සරකි වෙන. කළ ගුණ සැලිකීමක්කටට පින් දෙන්නේ අදාසමේ අකාසිමේ. මියගිය කෙනා මට මේ මේේ දේවල් දීලතියනවා මේ මේ උදව්මට කරලතියනවා. ඒ ගැන මෙිනී කරනකොට පින් දෙෙන්ඩ හිතෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සතු බුදුගුණමිනිිහි කරන තරමට, බුදුහා මුදුරුවන්ට කිට්ටු වෙනවා. ධර්මය ගුණමනීරන තරමට ධර්මට කිට්ටු වෙනවා. සංගරුවනේ ගුණමනීහි කරන තරමට සංඝයාට කිට්ටු වෙනවා. එතකොට දැන් බුදුගුණ වඩන තරමට බුදුහාමුදුරුවන්ට කිට්ටු වෙන බුදු හාමුදුරන්ට කිට්ටු වෙන්න වෙන්න බුදුගුණ වැඩීමත්්‍යවශ්‍යය. එතොට තමයි ශ්‍රද්ධාව ශක්තිමත් වෙන්නේ. ශ්‍රද්ධාව ශක්තිමත්තුනොත් තමයි නිවන් මග යන්න පුළුවන්කම ලැබෙන්නේ හැම කටයුත්තටම ශ්‍රද්ධ වෝ නැන.ඒ ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයිනේ එක නැතුව බෑනේ. ඒ නිසා? අප බුදුගුණ මෙනි කරන්න ඕන බදුගුණ මෙ මේනි කරන්න බුදුගුණ දැන ගන්ඩෝන. බුදුහාදුරෝ බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ සම්පූර්ෙන් අපිට තේරෙ නෑනේ. බුද්ධෝපි බුද්ධස්ස භනෙය වන්නං කපපම්පිචේ අන්්‍යමභාසමානෝ. කිහිේතකප්පෝ චිරදීගමන්තරේ වන්නෝ නකීේත තහාගතස්ස. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගැන හරියටම දන්නේ තවත් බුදුරජාණන්, වස න එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණහරියටම දන්න තවත් බුදුරජාණන් වහන්සේ නම කප්පම්පිචේ අන්්‍යම භාසමා නෝ. කල්පයක් පුරාවටන් කිසිම දෙයක් කතානොකොට බුදුගුණම සජ්්‍යායනා කරනවන්නං. කිහිේත කප්පෝ චිරදීග මන්තරේ වන්න ඕනකීත තතාගසත්ස කල්පීවරවෙලා න බුදුගුණ වරණ නවිවර වෙන්නේ නෑ. එතවට බුදුගුණ ගැන අපිට තේරුම්ගන්නවත් ලේසි. නෑ. හැබැයි බුදු ස්කන්ද නමයක් පිළිබඳව. බුදුගුණ නමයක් පිළිබඳව අපි මිනිහි කරනවා. නවරහාදී බුදුගන්නන. අරහම් බුදුගුණය, සම්මා සම්බුද්ධ බුදුගුණය. වි්්‍යාචරණ බුදුගුණය, සුගගත්ත බුදුගුණය, ලෝක විද බුදුගුණය. ඊළඟට. නුත්තර පරිිසදම්ම සාරතිය බුදුගුණේ සත්තහා දේව මනුස්සා නම් බුදුගුණේ. බුද්ධ කියන බුදුගුණේ භගවා කියන බුදුගුණේ. මේ බුදුකන්න නවය. ස්කන්ධ නමයක් එකට අදාළ කරණ බොහෝමයක් තියෙනවා හිතල නිම කරණ්ඩ බැරි තරන්ති අරහම් බුදුගුණේ ගත්තොත් ඇයි බුදුහා මුදුරුවන්ට අරහන් කියල කියනෙ ලපි ප්‍රසිද්ධ කාරණ කී පැත්තියනො රහසි පව් කලේ නෑ රහසිංවත් පව්නො කල නිසානේ. කෙලෙස් අද බිඳ දැමෝ නිසා සියලු පූජාවන්ට සුදුසු නිසා රහං කියල කියනවා. එතුට අරහන් කියන බුදුගුණයත් එක් අපි හිතන්න ඕන රණ. බුදුරජාණන් වහන්සේ කළ යුතු කාර්ය සම්පූර්ණත්යට පත් කළා. ඒ නිසා පුදන්න සුදුසුයි. ඒගෙන බුදහන්ත්‍ර පිි තංවෝ කතම්මය කරණ් ඕන වැඩේ මං කළ.ඒ පූජාවට සුදුසුයි සම්මා සම්බුද්ධ. මේ චතුරාර් සත්‍යාවබෝධය ලැබුවේ මේ බුද්ධත්වය සාක්ෂාත් කරගත්තේ කිසිදු ගුරුපදේශකින් තුරව. ඒ කිසිදු ගුරුපදේශකින් තුරව. බුද්ධත්වය සාක්ෂාත් කර ගතු නිසා සම්මාසම් බුද්ධයි. එවගේම විද්‍යනනට පසළුස්චරණ ධර්මයන්ගින් යුක්ත නිසා විද්්‍යාචරණ සම්පන්නයි. සු සුගත කියන්නේ? මනා ගමනකින් යුක්ත නිසා. මනා ගමන කියල කියනොකොට බුදුරජාණන් වහන්සේගේ වැඩමවන ලීලාව විතරක්නෙවේ යත් සුගතයි. එවගේම බුදුරජාණන් වහන්සේගේ ගමන් මග වැඩිය මග බොහොම පවිත්‍ර පිරිසිද්ධ යායුතු වටිනාම තැනට ගමන් කලා එනිසා සුගතයි. ලෝක විදු, මුළු ලෝකයන විනිවිධ දැක්කා යථාර්ථය දැක්කා. අතැඹුලක් සේ දැනගත්තා.ඇයි දැනගණ්ඩ ඕන කියල කාරණාවක් නෑ. එතකොට මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය තුළ අපට නිවන් මකට අවශ්‍ය කරන සියල්ලම දේශනා කළ සියල්ලම කියල කියන බුදුහන්දුර ද ඔක්කොමනවේ. දන්න ඔක්කොම දේශනා කරලා නෑ එනම් ඒ කොම කියවප පේන ස්වක්න්‍ය වෙෙන්ඩිෙේ. අවශ්‍ය ටික දේශනා කරලා තියනවා. හැබ බුදුරජාණන් වහන්සේ දන්නදේ මුළු ලෝකෙම දැනගන්නන කිසිම තැනක් සැඟවුණු තැනන්න බදුහාහමුදුරුවන්ට. හැම තැනකම ස්වභාවය මොකක්ද කියලා දැක්කා. මේ සංසාර ගමන්න තුළ සත්තුය උපදිනතන් ඒවයි එනවිදිිය යනවිදිිය මොන කළහම දෙයන්නේ මොනව කළ හමද මේ ට එන්නේ. එ හැම දෙයක්ම දැක්කා ලෝක විුදූ. අනුත්තරෝ පුරිිස ධම්ම සාරති. දමනය කරඩ බැරිවෙච්චාය දමනය කළා. ඒ දරුණු මිනිස්සු වෙන්න පුළුවන් දරුණු සත්තු වෙඩ පුළුවන්. එතනත් දමනය කරන්න්න බැරියේ දමනය කරපු විදිය අනුත්තර පුරිස ධම්ම සාර්ථිකුණේයටය අයිති. අතින් පයින්ද. අතින් පයින් කරානං එහෙම කරන්නත් තිබ්බා. හැබ එහෙම කලානං ඒ නිවැරදි ක්‍රමයක් නෙවෙයි. නාලාගිරි හස්තිරාජ්‍ය දමනය කරන කොට නාලාගිරි හස්ති රාජයාගේ හයිියමොකක් ද බදුහන්දුරුවන්ගේ ශක්තිය කාය බල්ලය. ආලතිීනවන්නේනේ බුදුහන්දුරුවෙන් කාය බලය නාලාගිරි හස්තතිරාජාව අනි පැත්තට පෙරලන්න තිබුණ. නමුත් බුදුරජාණන් වහන්ේ නාලාගිරි හස්තිරාජ දමනය කළේ මහා මෛත්‍රී බලයෙන්. අන්න දමනය කරපු කරමේ. මහා චණ්ඩ ගතිතියන උදවියව දමනය කළේ මෛත්‍රීෙන් අතිම්පයින් නෙවෙේ මෛත්‍රී සහගත චින්තනය අන්න ඒ අනුත්තර පුරිසදම්ම සාර්ීතී බුදුගුණේ මෙනී කරනකොට ඒ සිදුවෙච්ච සිද්ධීන් මෙනී කරන්න පුළුවන්නම් ඒ විතරනෙවෙේ ඒ බුද්ධ කාලේ ඒ බුද්ධ කාලේ අනුත්තර පුරිසදම්ම සාරතී බුදුගුණය අදටත් මැවිමැවී පේන තැන්තියෙනවා. දෙ සමහර උදවිය කියනවා අනේ අපි හාමුදුරුරුන්ගේ බනහල හැදිච්ඡය. අපේ බනාහල හැදුනයි කියන්නේ මේ අපිකාගේ බණද කියන්න. ඒත් බුදුගුණේම කොටසක්නේ. මම ඉස්සර දරුණු මිනිහ චන්්ඩිය කතා කළොත් මං කුණුහබ්බෙන් තමයි කතා කරන් යන්නේ. හිතුවේ නෑ ඊඉනෙෙන්වත් ම මේ පැත්තටයි කියලා ඔන්න හොන්දට භාවනා කරනවා සිල් සමාදන් වෙනවා සමාරයි පැවිදි වෙල ඉන්නවා. දමනය වෙලාද නැද්ද. කොහොමද දමනය වනේ. මේ හාමුදුරුන්ගේ බනහල දමනය වෙනවා ඇති හැබේ හාමුදුරුරු දේශනා කළේ කාගේ බනද. ඒ නම් මේ කාග හයිෙන්ද දමනය වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ශක්තිය. දෙක් වද ස්සරපි ෙම හිටිය දැන් අපිට පුදදුම විදිට සැසුමක් ලැබෙනවා. කොහොම හිට මිනිස්සුද සමාරක් විට නිවැරදි මඟට ඇවිල්ලා තියෙනන. අමාරුයි වැටන්න කියපු කීදනේ බේරල් ඇද්ද බදුහාහමුඳදුර නිසානේ. අපි ලඟටම ොච්චරැවිල්ල තියෙනවාවද ගා ගණ්ඩ ඉතිල්ලා මරාගණ්ඩ ඉතිල හාමුදුර හිටපු නිසා නැවතුන්න. මේ කසාාවත දැකපු නිසාසා එතෝට මේ හැම්ම දෙයකින් අදටත් දමනය වෙනවාන අදටත් දමනය වෙනවා ජයශ්‍රී හා බෝධීන් වහන්සේ අභියසට යනකොට ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජාණන් වහන්සේ අභියසට යනකොට ශ්‍රී පාද පත්මය වන්දනා කරන්ට යනකොට දළදා හාමුදුරුවෝ වඳින්න යනකොට හිත දමනය වෙන්නේ කා බුදුරජාණන් වහන්සේගේ ශක්තිය අදටත් අදටත් දමනය කරන්න බැරි අඒව දමනය වෙන තැන්තියනවා. බලන් ඒවා අධදක ඕන තරන්තියනවා. සත්තහා දේව මනුස්සා නම් මිනිසුන්ට විතරන්න වෙ දෙවිවරුන්ටත් ශාස්තෘවරය. බුදුරජාණන් වහන්සේ හමුුවන්න කොච්චර දෙවිවරු ආාවද. සංයුත්ත නිකායි දේවතා සංයුත්තය දේවපුත්ත සංයුත්තනේ දෙවිවරුන්ටත් ගුරුවරේක් ශාස්තෘන් වහන්සේ නමක්. බුද්ධ තමන් තනයේම අවබෝධ කරගත්ත ධර්මය කිසිදු ගුරූපදේශයකින් තොරව අවබෝධ කරගත්ත නිවන් මග චතුරාර්ය සත්‍යය අන්නයට දේශනා කලා. අන්නයටත් කෙලෙස් ප්‍රහීන කරලා රහත්පලයට පත්තුවෙන්ට අනුශාසනා කළා. බරණැසිසි පතන මිගදායදික්. ප්‍රථම ධර්ම දේශනාව, මංගල ධර්ම දේශනාව ධම්ම චක්කප පවත්තන සූත්‍රය. එතනින් ආරම්භ කරපු තමන් වහන්සේ අවබෝධ කරගෙන අන්නයට හිතසුව පිණිස ධර්මය පෙරලා හල බරණසි සිපතන මිගදායිදේ ඇරඹූ ඒ ශාන්තිය අදත් අදටත් අන් අයට මාර්ග පලවබෝධ කර ගැනීම පිණි සහේතුවා. ඒ ගුණේෙන් යුක්තයි. භගවා. මේ තත්ත්වයට පත්වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. පිරියයුතු පාරමිතා සම්පූර්ණ කලා. ොචචර කාලයක්ද කොච්චර දුක්විදද. දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලෙ සුමේද තාපසයන්ට සියලු කෙලෙස් ප්‍රීන කරලා රහත්පලයට පත්වෙන්ට පුළුවන්කම තිබියදී සංසාර ගමන තුළ එතැන් පටන් බවයක් භවයක් පාසා දුක්විඳවිද දුක්විඳවිද. සම්පූර්ණ කළයුතු පාරමිතා සපුරමින්. බවේ භවය සම්බන්ධ කරගෙන බුද්ධත්තයට නැද්ද. ද්ධයට සම්බන්ධ කර ගත් ත පාරමිතා පුරමින්. ඊළඟට පාරමිතා බලෙන් මහාමායා දේවියගේ කුසෙන් මෙලොවට බිහි වෙලා පාරමිතා සම්පූර්ණ කලා කෙලි බේබුදුනාාද මොනතරම් වීර්වන්තුනාද දෂ්කරක්‍රියයා කළලා උරුදුහයක් වැරදුනා ඉලක්කය බුද්ධත්වය. ඒවගේම ඒ බුද්ධත්වයට යන්න බැරි වීර්යක් කළ අවුරුදු ගානක්. වීර්ය කරන ක්‍රමේ තල්ලු කරල පැත්තකට ඉලක්කය තවත් ශක්තිමත් කරගෙන යනවා කියන්නෙම භාග්‍යවන්ත වාසන අාවන්තකමක්නෙවේද. අපි අපේ ජීවිත ගැන බැලුව . අපි අපේක්ෂා කරනවා යම් කිසිදියනුව. ඒ දියුණුවට යන්න ඕන පාරි නෙවේ නම් ගේඉල තියෙන්නේ. අපි මොකද කරන්නේ එක ප්‍රතිඵලෙන් නැති වෙන තැන. ඒ බලාපොරොත් ච්චි ලක්කයයින් කරනවා. හරි? විභාහග පාසවෙන්න ඕන කියල හිතනවා. විශ්වවිද්‍යාලිට යන්න ඕන කියල හිතනවා ඒ සොඳහා මහන්සිගන්නවා වැඩේ වෙනෑ. විශ්ව විදල යනෙක ඉතින් අයින්කල දාන නෙනෙ. හමුදුර එහෙමව සිද්ධාර්තකම හෙමනෙව. ඉලක්ක එහෙම්මම තිබ්බ. ක්‍රමේ වෙනස් කළ. ක්‍රමය වෙනස් කළා ඒයි වියයුත්තේ ඔබ අපේක්ෂා කරණ ඉලක්කයක් තියෙනවානම් ඒ ලක්කේ වෙතට යන්න මහන්සිගන්නවාන වීරයවන්ත වෙනවානේ ඒ වීරයම් ප්‍රතිඵලය එන්නේෙම නැත්තන් කරන්න තියෙන්නේ ඉලක්කය පැත්තකට දාල ඉන්න එක නෙවෙයි ලක්කේ එලෙ ින්ම්මතිය ගෙන මකොද වැදගත්ම කරණ විලක්කේ. ඒ ඉලක්කෙ වෙතට යන්ඩ බැරිවුුණේ යන්න සුදුසු වීර්යන්නෙවේ කරලා තිය එනන්නේ එනිසා වීර්ය වෙනස් කළන්න ඕන. එ වීර් වෙනස් කරලා බලාපොරොත්තු විච්ච තැනට ගියා. බලාපොරොත්තු වෙච්ච කාර්ය සම්පූර්ණ කළලා. මාර බලපෑ මිදිරයේේදි කළ යුතු කාරය සම්පූර්ණ කළා. දැංගඔය. බුදුනාා හිටිය මදෑ යම් කියල කියනකොට නෑනැ තවතියනො වැඩ කරන්න ඕන වැඩටි අවසන් කලානේ. භාග්‍යවන්තයි. මෙන්න මේ බුදුගුණ ගැනමිනී කරන්නට. එ බුදුගුණ මෙනිහි කිරීම අපට බුදුහාම්දුරුවන්ට කෙට්ටු වෙන්න ශ්‍රද්ධාව වැඩෙන්න්න හේතුවා. ඉලට මෙත්තා අනුස්සතිය, මෛත්‍රීය මේ කාලෙන්න්නං වැඩියීන් තිෙන්න්න ඕන එකක්. අතකතියාගන්ට නැත්තං තවස්සරාට කොහොම ඇවිලෙයිද දන්නේ. දැනටත් පෙට්‍රල් ගහන තැන්වල එක ගිනි. තැන් මෛත්‍රීය කියනෙ ෙන්්ඩෝනද නැදද එන්ඩෝන. ඒ ගැන වැඩියෙන් හිතන්න ඕන. මොකද දවේශය වැඩිවෙන්න පුළුවන් සමාජ පරිසරයක් අන්‍යෝණ්‍ය වශයෙන් කේන්තිය වැඩිවෙන්න පුළුවන් සමාජ පරිසරයක්, ඒ නිසා මෛත්‍රීයට වැඩියෙන් ඉඩක් දෙන්න මෙත්සිත. වෛරයේ අදහස් එනකොට එක බාධාවක් නිවනට සීලේට බාධාවක්. එනිසා මෙත් සිත ඇතිකරගන්න අපිට හිතන්න පුළුවන් එකක් තමයි දැම් වෛරයන්නේ තරාාව වෙන්න තමන් අකමැති දෙයක් වෙනකුටනේ. තමන් අකමැති දෙයක් කවුරරි කරනකොට කරන කෙනාගේ දෝෂයක් කියල හිතන කොටයිකැන් මේ කෙනා තමයි වැැද්ද කලේෙල හිතන කොට අපට දවේශයනවා. ඒත් දවේශය නැතිකර ගැනීම සොඳහා කරන්න පුළුව මෛත්‍රී සාගත චින්තනයක් තමයි මෛත්‍රී සාගත්ත අදහසක් තමයි මේක මේ මනුස්යගේ වැරැද්දන්නෙවෙයි. මං මේ සංසාරගමනය කොහේ හරි කොරපු එකක්. එිනිසා මේ සසරයේ කරපු කර්මයක් පැමිණීම මිසක මේ මනුස්යගේ එකක් නෙවෙයි. අන්න එහෙම හිතලා අපිට මෙත් සිත ඇතිකරගන්න පුළුවන්. මෙත් සිතක් ඇතිකරගන්නව නං ඒකෙනට ලැබෙන ලාභ සුකං සුපති සුවසේ නින්දයනවා, සුකම්පටි බුජ්ජති සුවසය අවදි වෙනවා නපාපකන් සුපිනං. ඔය නිින්ද යාමසා අවදිවීම අතර කාලය ගැන කතාව. එන හොඳට නිදියන්ටත් හොඳට අවදිවෙන්නත් රාත්‍රී කාල සීම තුළ සුවසේ නිදන්ටත් මෛත්‍රී අවශ්‍යද නැද අවශ්‍යයෙන්. එතුර හොඳට නින්දයන්නෙත් මෛත්‍රිය වඩනයට හැබේ මතකතියා ගැන පෑය දහය දොළහනෙ වෙයි සුවසේ අවදිවෙන්නත් ඕන ඒ දහය දොලා නිදිිය ගත්තයි සෝසය අවදි වෙන්න රත් වෙලා ඇවිදි එන්නේ. සුවසය අවදිවීමක් වෙන්න ගාන්ට නිදිය ගත්තොත්. සමරු කියන්නේදීයගේ පිට ඔන්තට නින්දයනවා පැය දොලහයි දහතුනයි සුකන් සුපති සුවසය නින්දයනවා සුකම් පටි බුජ්ජ සුවසය අදි වෙනවා අයි පීඩ නැ. නපාපකල් සුපිනං පස්සද පෞකාර හීන පේනෑ සමරයිට පේන හීන හීන තමයි. නැගිට වෙලා විඳලම් නින්දට යනකම් වදය කියී ළඟට. සමාර හීන තියෙන්නේ ඇහැරමුණත් ප්‍රශ්නයක්නේ. මෙහෙම හීනද පුදදුම භයානකයේ හීනේ. ම පුදුම පීටනය දවස පුරාණ පීඩනයන්. මට ම මෙහෙම ජරා හීනයන්නේ දැක්කේ. මගේ අති මෙහෙම දෙයක් වුන්නා. ීනයක් වනත් පීඩනයක්. එම පෞකාර හීන පේන්නේ. මනුස්සානම් පියෝහෝත අමනුස්සානම් පියෝහෝතී දේවතා රක්කන්ති. මිනිස්සු ප්‍රිය වෙනවා අමනුස්යොත් ප්‍රිය වෙනවා දෙවිවරුත් ප්‍රිය වෙනවා. හැමෝෝම ප්‍රිය වෙනවා. මෛත්‍රී තියෙනගෙනට ප්‍රියයි හැමෝම. මිනිස්සු ප්‍රියවෙන්න ප්‍රියවෙන්න ළඟවෙනවා අමනුස්්‍යයෝ ප්‍රිය වෙන්න ප්‍රිය වෙන් ඇත් වෙන දෙවරු ප්‍රිය වෙන ප්‍රිය වෙන්න. සමාරු කරණය මෙතු සූත්‍ර කියන්නේ ආර අමනුස්්‍යය අමනුස්සාානම් පියෝහෝතිනේ සමරුතන ඇඳගාවටවිල් ඔළු අතක ගයින්දී මේ පෙරේතුයෝ යකුකුම් බාන්ඩියෝ. අප මෛත්‍රී භාවන ඕොඳනෑ ගෙදර කරන්න. කණමතු සූත්‍රය ොඳනෑගෙදර කියන්න. අමනුස්සානම් පියහෝතිනි. හැබැ අපේ මිනිසුන්ට තේරෙන්නේ ඒ ප්‍රියවෙන්නේ අමනුස්්‍යයෝ කියලා. මිනිස්සු ප්‍රිය වෙන ක්‍රමය එකක් අමනුස්යෝිය මිනිස්සු අප්‍රිය වෙන කොටරන තවක් අමනුෂසිය අපප්‍රිය වෙන කොට කරනදේ තවේකක්. හොඩ බලන් දේවතා ආරක්කන් දෙ විුරු රැකිනු. නාසග්්‍යිවා විසංවා සත්තංවකනද ගින්නෙන් වස විසින් අභියයුද වලින් හානි නෑ සතෙක්ගෙන්වත් ආනියක් නෑ. සත්තුවත් කරදර කරන්නේ නේ. කරුණාව මෛත්‍රී තියෙනවන්නන්නේ. ඩ බලන්න කල්පනාකර ලද්දකීම ඇතිනේ ලක්ෂ ගණන් දීල බල්ලෝ ගේන්න පුළුවල්ලු කුණාවයි මෛත්‍රයයි දෙකැනැතුව බල්ලගේ නගුටවත් වනවන්ඩ බෑලූ. ඔන්න මතකතිය. තුවටන් චිත්තන් සමාධියති යන්න සිතේ සමා බොහ ඉක්මණින් චිත්ත සමාධ ඇති කරගන්න පුළුව මෛත්‍රය තියෙනකොට. වෛරය තරාව තියෙනකොට මොකද වෙන්නේ. භාවනා කරන්න එක ලැස් දෙක ප්‍රියාගත්තත් එන අර. සරහ කෙනගේ මූන. ඊළඟට යන්නෙමකක්ද. කොහොමද පලිගන්නේ මෙන්න මේ වැඩේ කොරල බලනවා. දැන් ඒළඟට භාවනාව වෛරී භාවනාවක්. භාවන කියන කොටත් ඒකෙත් කොටස් දෙකක් තියනවා. සමත විපස්සන නෙවෙේ. ඊටත් කලින් කුසල භාවන කුසල භාවන. කුසල භාවනා කොටස් එකකතම සමත පස්සන. භාවනගෙන හිත වඩනවා කියනගෙන හිත වඩනවා නරකදේ වඩන කොටේ එක. නරකයි ොඳදේඩන්නකොට හොඳයි. නතකතියාග. එදොට අර ඇස් දෙකපියාගෙන එරමිණියගොතාගෙන උජුංකායම් පනිදායි පරිමුකන් කියල හිටියට හිතන්නේ නරක එකක් නං නරකම තමයි. ඇස් දෙකපියාග නර භාවන අපි බුදුගුණ වඩන විදිහට මෛත්‍රයේ වඩන විදියට රාගසිතිවිල්ලක් වඩන්න ගියොත් පරාගෙන් මත්වනවා. දේශ සිතිවිවෙල්ලක් වඩන ගයොත් දවේෙන්මත්තවන. සමාරය එක තමයි දැක්කහමනම් භාවනා කරනෝ තමයි පේන්නේ හැබැයි හැතුලෙ හිතල තියෙන වෙනම කුණු ගොඩක් ගැන. ඒ නිසා තමයි සමාර්විට පේන විදිට මිනිසුන්ගේ චර්යා නැත්තේ. යනකොටන යන භාවන වැඩසටාන් වලට හැබැයි චර්යාවගත්තොත් අන්තිම යැයි අර වාඩිවෙල තිහිටපු වෙලාව නැගිටල හිටියනම් හොඳයි. හොදර ඇස් දෙක පියවු අහම ඒ නිදහසක් ලැබුණනහම ඒක පැතිවලට යන්න පුුවන් හොඳ දේටත් යන්න පුළුවන් ඒවගේ නිදහස නරකදේයටත් යන්න පුළුවන් පරිසං වෙන්න ඕනෙ. හිත පරිසං කරගන්න ඕනෑ. එනිසා මේ සිත සමාධගත කර ගන්න පුළා. මකවන්නෝ විප්පසීධති මූනේ ප්‍රසන්න බවක් එනවා. අසම්මූල් හෝ කාලාලංකරවූති සිහිමුලා නොවී මැරෙන්ඩ පුළුව. ත ප ජ ්‍රක් ෝ ොෝහොති හත්ව හිටිය නැත්ත ්‍රක් ෝකොට න්න්නු පුළුව මෙත්තා නිසංස. එනිසා මෛත්‍රය වඩන්න. ඇයතු පුරදුවෙන් නොනදැි බුදධානුස්සතිය ගැ කතා කළ මෙත්තා නුසති ගන කතා කළලා ඔයතු පුරුදුුවෙන්න් ෝන බුද්ධානුස්සතියත් මෙත්තා නුස්සතියත් වඩන්න. ඒවගේම බුදුගුණ මෛත්‍රී භාවනා වඩන්න පුරුදුවෙන්්. මේ කාලේ හරීම වටි නෝ. අද අහතේ නොද බුදුගුණන මෛත්‍රී භාවනාව. බුදුගුණ මෛත්‍රී භාවනාව කේලක කියන්නේ මේ සකස් කරගත්ත බොහොම වටින භාවනාවන්.ඒ භාවනාව වාක්‍ය තියනවා. මොනවාද භගවතෝ අරහන් බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා. ඔය වාක්‍ය ලියාගන්න ඕන හරි? භගවතෝ බුදුහා මුදුරන්ගේ භාග්‍යතුන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේගේ. අරහං බුද්ධ ගුණ තේජේන ඒ පාලි සිංහලත් ලඟින් වගේන යන්නේ. භගවතෝ බුදුරජාණන් වහන්සේගේ. අරහම් බුද්ධ ගුණ තේජේන, අරහං බුදුගුණ තේජසිං, සබ්බේ සත්තා සියලු සත්වයෝ, භවන්තු සුකිතත්තාා සුව පත් වෙත්වා. හරි එතකොට දැන් ඔය වාක්‍යම භගවතෝ අරහම් බුද්ධ ගුණ තේජයන ඉළඟට භගවතෝ සම්මා සම්බුද්ධ ගුණතේජේන භගවතෝ වි්්‍යාචරණ බුද්ධ ගුණතේජේන භගවතෝ සුගත බුද්ධ ගුණතේජේන භගවතෝ ලෝකවිදුූ බුද්ධ ගුණ තේජයන, සබ්ේ සත්තා භවන්ධ සුකි තත්වා කියලා භාවනා ප්‍රගුණකර. හි සුළ වෙලාවක් ඒ වාක්‍ය අපි ප්‍රකාශකරොත් හොඳයි කියලා දෙනෙත් පියාගෙන අපි සුළුවෙලාවක් ඒ බුදුගුණ මෛත්‍රී භාවනා බුද්ධානුස්සතිත් මෛති. මෙත්තා අනුස්සතියත් වැඩීම ඒ වෙලා වෙදි සිහිපත් කරන්න ඕන අරහම් බුදුගුණ තේජසිං, සියලු සත්‍යයෝ සෝපත්යෙත්වා. මේ කාලසීමාව රට වැසි ලොවැසි හැමෝටම සෙත් පතමින්. අපි ඒවාක්්‍ය ම සධ්්‍යායනා කරන්න ඔබමිනහි කරන්න රට වැසිලු වැසි හැමෝම. ඉතිපිසෝභගවා අරහං සම්මා සම්බුද්ධෝ, විද්්‍යාචරණ සම්පන්නු සුගතෝලෝකවිදු අනුත්තරු පුරිසදම්ම සාරතිහි සත්හාදීවමනුසානං, බුධ භගවාතිී භගවතුෝ අරහං බුද්ධ ගුණැතිජේන සබ්බිසත්තා භවන්තු සුක්හිතත්තා භගවතුෝ සම්මාසම්බුද්න්ධ බුද්ධ ගුණතජන සභ්බේසත්තා භවන්තු සුහිතත්තා භගවතු විජාචරන සම්පන්න බුද්ධ ගුණතජේන සබ්බේසත්තා, सुखी तत्ता भगवतो सुगत बुद्ध गुन तेजेन सब्य सत्ता सुखी तत्ता भगवतो लोकविदु බුද්ධ ගුණතජේන සබ්බේසත්තා භවන්තු සුඛහිතත්තා භගවතෝ අනුත්තරපුරිස දම්මසාරතිහි බුද්ධ ගුණතේජේන සබ්බේසත්තා භවන්තු සුखහිතත්තා භගවෙතුෝ සත්තාදේව මනුසානං බුද්ධ ගුණතේජන සබ්බසත්තා භවන්තු සුखහිතත්තා භගවෙතෝ. बुद्ध बुद्ध गुणतेजेन सत्ता भवन्तु सुखी तत्ता भगवतो भगवा बुद्ध गुणतेजेन सब्ये सत्ता भवन्तु सुखी तत्ता भगवतो अनंत बुद्ध गुण तेजेन सब्बे सत्ता भवन्तु सुखी तत्ता भगवतो अनंत बुद्ध गुण तेजेन सब्बे सत्ता भवन्तु सुखी तत्ता භගවතෝ අනන්ත බුද්ධගුණතේජන සබ්බේසත්තා භවන්තු සුකහි තත්තා සාදු කියන්න ඒ විදියට අපට නවරහාදී බුදුගුණමිනහි කරමින් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න පුළුව අවසානිදී අනන්ත බුද්ධගුණ තේජයන. අනන්ත බුදුගුණ තේජසින්. සබ්බි සත්තා භවන්තු සුකිිතත්ව සියලු සත්්‍යයෝ සෝපත්වයෝ. ඕොක බොහෝම හොඳින් සිෙන් සිහියත් පිහිටුවගෙන අ සමාධියත් ප්‍රගුණ කරමින් සිදුකරගෙන යන්නට පුළුවනි. නවරහාදී බුදුගුණ අනුලෝම පටිලෝම වශයෙන් මෙිනිෙහි කිරීම. ඕන වෙලාවක් කරගෙන අන්න පුළුවන්. ආපු පිළිවෙල වගේම පල්ලෙහයිඳල උඩහට. බගවා බුද්ධ ගුණ තේජේන, බුද්ධගුණ තේජේන. සත්තා දේව මනුස්සා නම් බුද්ධ ගුණ තේජේන, අනුත්තර පුරිසදම්ම සාරතී බුද්ධ ගුණ තේජේන, ලෝකවිදූ බුද්ධ ගුණ තේජේන, සුගත බුද්ධ ගුණ තේජේන, වි්්‍යාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන, සම්මා සම්බුද් බුද්ධ ගුණ තේජේන, අරහං, බුද්ධ ගුණ තේජයන, සබ්බේ සත්තා භවන්තුසුකි තත්තා ආයෙත් භගවතෝ අරහම් බුද්ධ ගුණ තේජයන, සබ්බේ සත්තා භවන්තුසුකි තත්තා. භගවතෝ සම්මා සම්බුද කියල ඒ විදියට දිගටම න්න පුළා. බුදුගුණ මෛත්‍රී භාවනාවක්. එක බොහෝම වටින භාවනාවක් අපේ ගංගොඩ වෙල සෝම මහාමුදුරු හරයට අගේ කළපු භාවනාවක්. මුළු සකල ලෝ සත්වයාටම සෙත් පැතිීම පුදුමාකාර ආශිරවාදයක්. එතුට බුදුගුණ වඩන්න මෛත්‍ර භාවනාව ප්‍රගුණ කරන්න. ඉලට අසුභය අසුභය කියල කියන්නේ මොකක්ද කියන එක මේ ඇත්තු දන්නවා. මේ ශරීරයේ ස්වභාවය ගැන මිනිහි කිරීම. ඒ ශරීර ස්වභාාවය ගැන මිනිහි කරන ආකාර බොහෝමයි. මොකක් හරි හරි ක්‍රමවේදයක් අරගෙන අපිට පුළුවන් වඩන්ට. එකක් තමයි පුංචිකාල ඉඳල මේ යන ගමන්මගේ වෙනස්වීම. ඒ අප ඔොක්කොමෙනස්සුුණනේ. වෙනස්වීමකට ලක් වුණා. ළමාකාලෙ තිබිච්ච ස්වභාවය නෙවෙේ තරුණ කාලේ. තරුණ කාලයේ ති බිච්ච ස්වභාවය නෙවෙයි මහලු කාලේ. තත්පරයක් තත්පරයක් පාස වෙනස්වීමට ලක්වන බවමෙනෙහි කිරීම. ඒ වෙනස්වීම තුළ වෙන්නේ සුබ දෙයක් නෙවෙේ අසුබයක්. කිලිටිවීමක්, පරණවීමක්, ජරාවීමක් ය ජරාව කොටස් දෙකට බෙදුව. අප්‍රකට ජරාව කිය ලබු දු හාමුදුරු. ප්‍රකට ජරාව කියන්නේ ඒ වයසටයාම ඒ කුණුවීම පේනවා ප්‍රකටයි. අප්‍රකට ජරා කියල කියන ඒ කුණුුවීම වයසටයාම දිරීම පේනෑ. හැරි අප්‍රකට ජරාසා ප්‍රකට ජරා. ප්‍රකට ජරාව එනකම් මිනිස්සු දීරත්තනකං කොකුළුව ඉන්න වගේ තමයි. පුදුම විනෝදයකින් ඉන්න. ජරාව ප්‍රකට වෙනකොට තමයි රත්ව එන්න ගන්නේ. දැන් ඒක ගන්න පුල වි ගණනාවක්තියන එකක් තමයි දැන් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න වාඩි වනාා තවටගේ නැගටිනවා. ලොකු වෙනසක් පේෙන්නනෙ. කෙස්්ටිකත් ඉදිල තිීනටික දිච්ච විදි එහෙමමයි. ශරීරය ලොකු වෙනසක් පේන්නෙත් නෑ නමුත් තත්. තත්පරයක් පාසා වෙනස් වෙනවා මම කියනකොට පලවෙනි මයන්න කියනකොට ඉන්න ම නෙවෙයි දෙවිනි ම යන්න කියනකොට ඉන්න වෙනස් වෙලා ඕ කොහොම ගීගී ප්‍රකට ජරාවක් බවට පත්වෙන එකන පේන්න ගන්න පේන්න ගන්න එක ප්‍රකට ජරාව හරි දැහරියට ගත්ත දැන් වයසට ගිහම් මොකක්දේ ජර ප්‍රකටයිපේනවා හම ැලි ටිලා කෙස් සිදිල දත් හැලිලා ප්‍රකටක්. ඒ ප්‍රකට ජරා කාලයේ ගැ වයවෘරධ කාලය කියමකු හරි? ඒ වයවෘර්ධ කාලයත් ප්‍රට ජර ප්‍රට ර කියල තවත් කොට දේකට බදෙන ඉගන් තමන් ඉන්න මොනව වසසිද කියන කදාලා න එක ඇතුලෙ තියනෙන ප්‍රකට ජරාහ අප ප්‍රකට ජරා. ළමා තරුණ මහලු කාලය වෙනකොට මේ පට ජරාවක් පේන වයිසට ගේයාම වයසක කණ්ඩයම් ගත්තම ඒකෙ ප්‍රකට අප ප්‍රකට කියල කතා දෙගක් තියනවා. දැ මෙතන ගත්තාහම හරිටම ජරා ප්‍රකට වෙච්ච කිසිකනමතරනෑ. එතම ඇවිද ගණ්ඩ බැරුව එක් තැන් වෙලා ඒගැන්න තාම හරියට ජරාව දැනිලා නෑම ඉන්න කිසි කෙනකොට මෙත නින්නයගේ. එදොට ඕකෙත් තවතියනෝ ප්‍රකට වන ජරාවක් ඇවිද ගණඩ බැරුව පැත් පන නැති වෙල එක් තැන් වෙන අස්ථක් කෙනවාද නැද. එතතුත් මේ ශරීරයේ ස්භාවේ. ඊන්නට හිසේසිට පාදාන්තය දක්වා කෑලි හිතින් ගලොව ගලව බලන්න ලස්සන කෑල්ලක් සුවඳවත්ෑ ළඟතියාගණ්ඩ ආසීතන කෑල්ලක් තේනද කියලා. හරි ළඟතියාගන්න ආසරන කෑල්ලක් තේනද කියලා හිතන්න කල්පනා කරන්න. අපි මේ සාමාන්‍ය පෘතක් ජනයෝ හැටියට අපි ලංකරගන්න කැමති ලස්සන මිනිස්සු ඉන්නනේ. ැයි ළන්ට ැන් ලස්සන මිනිසු ලංකරගන්න කැමතිී කියල හිතලා මෙන්න මේ කතාවරිට තේරුම් ගත්ත නංම් අපිට හුන්දට මේ සමාජයේ මේ කාමයන් වර්ද හැසිරෙන් ඇැතු ජීවත්න්න බලුවන්. ඔය ලස්සනයි කියල ග්‍රහණය කරන දේවල්ල කෑලිවංකර කර හිතිං හිතනවා. ලස්සන කෙස් කළඹක් ලංකරගත්තොත් ලස්සනයි ආසයි කෙස් කළඹින් එක කෙස්ගහක් ගලෝල බලනවා. පිළිකුල් අතාරිනු. නැද්ද. ඒ ගලොවල බලන්න කෙස් ගහ කම් කෙ කළම්බේ තියනකන් ලස්සනයි. ගලවල වෙන් කරපු ගම ඇතයි.හතාරනවා. පිළිකුල්. පෝලිමට තියන දත්සට් එක කටේ තියනකන් තොල් අතර පේනකන් ලස්සනයි හිනාවට ආදරය කරන මිනිස්සුවෙන්න අනේ. ඒ එක දතක් ගලොල බලනො. පිළිකුල් විසි කරනවා. ආන්ගේ වගේ පිළිකුල් දත්තා දත්ත එක හෙළතමයි අර සෙට්ට එක හැදිල තියෙන්නේ. ඊලඟත නියපතුටික හරී ලස්සනයි එක නියපොත්තක් ගලෝල බලනවා. පිළිකොල්. හමටික දක්කිනකොට හරයා අසයි ලස්සනයි හම ගහලා හිතින් බලන්නවා. අන්න ඒවයි කෑලි ගලවල බලන්න ඉන්න මිනිස්සුගේල්ලන් ඉන්න මිනිසු ගෝ ගලන්න ඕොනව. හිතින් අසුභය කියන්නේ එකයි. අත්ත මස් මිංකායි කේසාලෝමා නකා දන්තා තචෝ මන්සන් හාරූ අට්ටි මේ මොකක්දමකිවේ. ඔය ඔක්කෝම එකතු වෙලා ඉන්න එකක් ලස්සනයි ඒ ඔොක්කෝම එකට බලනකොට නිකම් බොඳ වෙලා වගේ පේනේ ලස්සන රූපයක් ඇහේ මේ බෝල දෙක ලංකරල පේනකොට පේනය නිකං මේ බොඳ වෙලා වගෙන ඒ බොඳ වෙලා පේනෙක හරිට බලන්න එ එකකොට කෑලි ගලෝල බලන්නන්නේ අංහෙම බලනකොට එක පේනෙමක දසුබයක්. හිසේ සිට පාදාාන්ති දකතින් දෙතිස් කුණුපයන්. ඊළඟට හිත ඕන එක කටකින් කෑම කෑව හම නවදුරකින් කුණු පිට වෙනවා. හරි කන එකක්වත් මේක රඳවන්ඩ බෑ උදෙට කෑවදත් දවල්ට ඕන දවට කෑවොත් අවසටෝන හවස කෑයවොත් රෑට ඕනා හරි දැන්නගේ එකක්වත් බෑවගෙන. මොනාවුටත් කාපුුව රඳවන්න බෑ. කනේවා පිට වෙනවා. එතකොට ඊළඟෙට කනකොට ඔක්කෝම හරි සතුටින් පිගන් බෙද බෙද දිදිී ය ඉන්න මන් තවටිකක් දන්න පොඩ්ඩයින අරන්තියනෙ මේටිකක් කන්න කියලා බෙදෙනවා. රස කරකර එක මේ සිදගෙන කනවා. කාපු අදිරල පිටවෙනකොට හැංගි හැගි පිට කරනවා. නිලී ති ලැ්චයි න්න ැහැට ඇතුළ තියෙන කෑලි එක කෑල්ලක් කෙලියට ල්ල තිබන කෝමටටීද පාර්ක යන්න හම් වෙන්නේ එක මේ වැඩිය ඔන්න ආමාස කෑල්ලක් කෙළියට විල්ල තිබබන මාස බඩවැලක් කෙලියට විල්ල තිබන බුදදු හාමුදුරු දේශනා කලානේ ආනන්ද හමුදුරුවට ඒ නානං ආනන්ද බලාගඩ තිබුණා පොල්ල කරගෙන කරකෝරකෝ ජීවත්තෙන්ට වෙන්න කිවා. බලු කපුටන්ගෙන් බේරෙන් නම් වෙන්න. ඕකෑ ඔක්කොම ඇතුල තියෙන් නිසා ඔහෙ යනවා. ඒ ඇතුළ තියදදිත් බලුකපුටන්ගෙන් බේරෙන බැරවෙන කොට. ඕ එලිය තිබ බනම් කොහොමට තියහිද. එතුවට ඒ තරන් අසු බයින්. ලස්සනයි කියල සුන්දරයි කියල එකක් නෑ. ඊළගෙට පනටික ගියාට පස්සේ මේකට මොකද වෙන්නේ න්න හිතන්න. මේ විඥ්ඥානය නැති. ෘ දේක ස්රෝප ප දිෙනවා නිල්වෙනව පුරනෝ සැවගලු මෙන්න මේ ශරීරයට වෙන්න මොකක්ද ශරීරයේ යතා ස්වභාව මොකක්දකෙ ලිතනෙ අසුබය. ඉලට මරණානුස්සතිය. මරණය පිළි බඳවමිනී කිරීම. මරණා නුස්මෘතිය වැඩීම හරියට අගේ කලා බුදු හාමුදුරුවෝ. මරණ සතිබික්කවේ භාවිතා බහුලී කතා මහපපලා හෝති මහානිසාන් සමහත්ඵල මහානිසංසව ලැබෙන්න්න හේතුවා. ඒටම මරණන සති සූත්‍ර දති රණ සති සසූත්‍රයේද ලසට පෙන්ඩන්න නොදු හන්දුරු. ඒ සූත්‍රඒ මරනාානුස්මෘතිය වඩන්න කිය කියනකට භික්‍ෂූන් වහන්සේ ඉදිරි. භික්‍ෂූන්හසල හයනමක් නැගිට නගිට ප්‍රකාශ කරනවා තන්හසල මරණ සතිය වඩන බව. ඒ හාදුරු හය නම මරණ සතිය වඩනලු. බුදුහාමුදුරන්ට වඩනවා කිය කිව්වාහම බුදුහාන්දර එක් හැම භික්ෂූන් වහස නොකම ප්‍රශ්නයක් කානවා. හම හන්සේ මරණ සතිය වඩාන්නේ ආ බහන්ේ එනම් කහම වඩානගේ හය නෙම මනවා. හය නමම උත්තර හයක් දෙනවා. මරණසති වඩන ආකාරහයක්. මොනවද හය පළවෙනි භික්ෂුව කියනවා බුදුහන්දරණේ මන්නං දවසක් ජීවත්වේ කියලා මරණ සතිය වඩනවා. එක දිවාකාලය සයි එක රාත්‍රී කාලයක්. ඒකාලේ ඔරුලෝ සුතිබුන්නේනෙ පැයගන්නම් කියන්න බෑ. ඒනිසා වැඩ පි වෙලාන තමයි වෙලාව කිවේ. දිවාකාලයක් සහක රාත්‍රී කාලයක් ජීවත්වනනා කියලා මම මරණසති වඩනු අදවිදි දවසක්. දෙවෙනි භික්‍ෂූතර දෙනවා මන්නන් එක දිවාකාලයක් පමණක් ජීවත්වෙනයි කියන්නේ. මෙතැන් පටන් දිවාකාලය කොයි වගේ කාල සීමාවක්ද තින එබඳු කාලයක් ජීවත්වනෙන කියලා මරණසති වඩනු තුන් එනි භික්ෂූතර ෙන බුදුහන්දර මන්න දාන ලඳදන්නරගෙන වලඳල ඉවරවන්න යම් කිසි කාලයක් යනවන්න. ඒම කන්න පටන්ග කාලිවර වෙනකන් යම් කිසි කාලාලයක් ැනවන මෙතැන් පටන් එබඳු කාලයක් ජීවත්වෙනවා කියලා මං අරණන සතිය වඩනවා. ඊ ික්ෂුතර දෙන බුදන්දර මං බදගලි තරපහක් වලඳනකං යම් කිසි කාලයක් තිේෙනවානේ. එම කාලය පෙන්නන්නේ. අදකාල විදිට පොඩ්ඩ තන්න පුළුවන් ද්ගුලි හතර වලදන්න කොච්චරලාවක් කියයිද. තත්පරෙන් දෙකින් ඉවර අපේ දැන් කාලයන. කනන ගිලිනවාේ. රසයක් දන්නේෙ නෑ හය දානවා ගිලිනු අදානවා ගිලිවා. කනව කියන එක සීයෙකුත් නෑනේ. එක්කෝ මෙැච්චක බලන එක්ක ප්‍රෘති බලන එක්ක දේශ පාන්සාකච්චාව ඔන්න දේශ පන්සසාකච්චා වනකටන පොඩ්ඩ හැපි ින ඇති ගිලෙනනවා ඇතිකි දත් මටිනගුණුත් හැෙනවන්නේ. නැත්තන් ඔහේ ගිලිල් ලක්තියන්නේ. සාමාන්‍ය බද්ගල හතරපාක්ක අපිතු විනාටි පහලක් යනන්න මෙතැන් පටන් විනාඩි පහලවක කාලයක් ජව එහම ම මරණ සතිය වඩාන්න. ඊළඟ ික්ෂ උත්තරදෙනවා මම බද්ගුලියයක් ගිලනකං යම් කිසි කාලයක් යනවන එබඳු කාලයක්. හයවැනි ික්ෂ උත්තර දෙෙනවා ම ගත්තු ස්ම පිටකරනකං කොයි කාලයක්දයන්න ඒවයිකාලයක් කාර හයක් දවසක් ජීවත්වා දවස භාගයක් මෙතැ මෙතැන් පටන් නොද දවසක් ජීවත්ය වෙන දවස භාගයක් ජීවත් වෙනවා ධන වලදන්නගෙන වලඳ ඉවර වෙන්න වෙලාවක් කිය න මෙතැන් පට ඉබඳ වෙලාවක්කින්නවා. ගලි රපහක් වලදනකං කායක් යනවන මෙැන් පට බන්ඳ කාලයක් ඉන්න දගුලිය ගිලෙන් කාලයක් න බන්ඳ කාලයක් මෙ ැන් පටන් න්න ගත්තු හුසම් ිටරනකං යම් සි කාල න තට එබඳු කාලයක් ඉන්නවා. ඔය හයනම මරණ සතියවට නාකාර යග නිට බුදු හමුඳදුර උත්තර දෙෙනවා මහනෙනනි හයනමෙන් හතරනම ප්‍රමාදයි දෙනමක් අප්‍රමාදයි. ප්‍රමාද හතරන මේ කොටස කෞද. දවසක් ජීවත්ව වෙනවා දවසින් භාගයක් ඉන්නවා වලදන්න ගත්තධන වලඳ ලිර වෙනකං ඉන්නවා බද්ගලි හතරප පහක් වලඳනං එබඳු කාලයක් ඉන්නවකිල හිතම භික්ෂවාන්සල හතරනව ප්‍රමාදායැකිව්වා ද්ගුලිය ගුි ගලින තරංකාලයක් එකෙන් දැම්ම. දැම්මාගේ මරනණ සිදුවිය හැකි ත් හසම පිට කරනකං. දැම්මාගේ මරණ සිදුවේ හැකි. මට තින් ලොකුම ප්‍රශ්නමයයි. බද්ගුලි හතර පහක් වලදනකං යම්කිසි කාලයක්. යනවනං එබඳු කාලයක් මෙතැන් පටන් ජීවත් වෙනවාගේ ලිහිතපු භික්ෂුව අ බුදු හාමුදුරුව ප්‍රමාදයි කියල දැම්මනං අපිෝ කොහෙට අතාරීද. කොහෙට තල්ලු කරල දායිද. අපි ඔක්කොකම තියන්නේ අවුරුදු පහින් එහ පහක්කින්ද දහයක්ින්දී විශ්සක්කින්දී තිහක්කින්දී තවන්න හත ලිහක්කින්දී ඔොන්න වැඩි. එිනිසා දැම්මාගේ මරණය සිදුවේ හැකි කියන මරණ සතිය ඕන ඒම කියල න්නවන දිය දති රණන සතිය සූත්‍රය පෙන්නවා. දැන් ඕක හිතල සමහරාය දත්මික දැම්මෙරි දැමරේ දෙැමරේ කියල මනි පෙට්ටි ගනල ඒ එකෙත්නගගේ හිටරයන්නේ න ඉන්න ඕන විදිය දේශනනා කලා. දැම්මාගේ මරණයේ සිදුවිය හැකිී නම් තැන් නිවැරදිවජීවත්වයන. එනිසා බුද්ධානුස්සතිය වඩන්න මෙත්තානුස්සතියන්න අසුභානුස්සතිය වඩන්න. මරණා නුසති වඩන්න එතුළින් අපට හිතරැකගන්න ලොකවා ශිරුවාදයක් ලොකුරැකවරණයක් සීලේ ශක්තිමත් කරගන්න රැකවරණ ඒ අපට නිවනට හේතුවා. එතවට නිවන් දකින්න නං එතැනට යන්න අනුගමනය කරණ්ඩෝනෑ මුල්පියවරතියෙනවා ඒ පියවර මුලින්ම හොයන්න. මුලින්ම ඒ පියවර සොයාගෙන ඒ පියවරෝසේ ගමන් කළොත් පීඩේනයකින් තොරව ඉතාම වුවමනාවින්. මේ මග අවසන් කරන්නට පුළුවන්. ඒ නිවන් මග අවසන් කරලා සැනසීම ලබන්ට මේ උතුම් දම් දෙසුම හේතුවේවා වාසනාවේවා. ආකා සට්ඨාජබුම් මට් හා දේවානාගා මහිද්දිිකා පඥඥන් තං අනුමෝදිිත්වා චිරංග්‍රක් හන්තුසාාසනං චිරංග්‍රක් කහන්තු දේශනං චිරංග්‍රක් හන්තු තුවං සදා. පන්සිල් සමාදන් වෙලලා ධර්මශ්‍යවනය කිරීමෙන් අත්පත් කරගත් සකලකු සලානි සංස ලංකාවිපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී කමිටු සාමාජිකාවන් වන පින්වත් සෝමලතා ජයසූරිය සුවිනීතා ගුණසේකර පුෂ්පා තලහනී විජේසිංහ සේතා සපරබාදුු මහත්ම ඒ උපාසිකාවන් බලාපොරොත්තුවන පරිදි. තමතමන් නමින් ජන්මාන්තර් ගත වෙල පින් අපේක්ෂාවෙන් ඉන්න. යම්තාක් දෙමාපිය ඥාති හිතයි සිින්වෙතොත් එහැමෝටම ධර්මාවබෝධය පිණිසම හේතුවාසනා වේවා කියල මියගේ ඥාතීන්ට පින් දෙෙමු. ඉදම් මේ ඥාති නංහෝතු සුකහිතා හොන්තුඥාතයෝ. ඉදම් මේ ඥාති නංහෝතු සුකහිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකහිතා හොන්තුඥාතයෝ සම්මය දෘෂ්ටි දෙවියෝමේ පින් අනුමෝදන් වෙවා රටජාතිය සම්බුධ ශාසනය එහන් රකීවා සෝමලත්තා ජයසූරිය මහත්මියයට, සස්විනීතා ගුණසේකර මහත්මියයට පුෂ්පා විජේසිංහ මහත්මියයට, සීතා සපරමාදු මහත්මිය. ඇතුළු කොට ඇති පවල්ලුවලට සම්බන්ධ සලු දෙදිනාටමත්. එවගේ රටවෙසිලෝ සිහැමෝට මත් සිත ශාන්ති්‍යාපතුදාවේවා. එවගේ අපේ අතිපූජනීය උඩ දුම්ඹර කාශ්‍යපනනායක හාමුදුරුව ඇතුළු. විහාරවාසී මහසංඟරුවනටත් ධර්මස්ශ්‍රවනය කළ රට වැසිලොව සයමෝටමත් දෙවියන්ගේ රැකවරණින් සෙත ශාන්තියාපතුදවෙත්වා දෙවියොුතුම් නිෙවනිින් සැනසෙත්වා කියල දෙවියන්ට පින්දෙමු. ඉත්්‍යාවතා්ච අම්හේහි සම්භතම් පං්ඥ සම්පදං, සබ්බේ දේවානුමෝ දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා, එත්තාවතා්ච අම්හෙහි සම්බතම් පං්ඥ සම්පදං, සබ්බේදීවානුමෝ දන්තු සබ්භ සම්පත්ති සිද්ධියා ඉත්තාාවතාච අම්හිෙහි සම්භතම් පං්ඥ සම්පදන් සබ්බේදීවානුමෝ දන්තු සබ්ද සම්පත්ති සිද්ධිය මෙසේ රැස්කරගත් සකළකුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසරදුක් නිමාකොට ගෞතම බුද්ධ සාාසනේදිම උතුම් නිවැනිින් සැනසෙන්ට හේතුවේවා වාසනාවේවා. ගඳ අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩන්ති ආයුුවන් වු සුකහම්බලන් ආයුරාරුග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මීච අතු නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතුූ සාතුූසාතුූසාතුූ අධිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද අපගේ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අද දවසේදී මෙමූතුම් සදහම් දේශනාව හෝරා දෙකක් පුරාවට කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භවනා මධ්‍යස්ථානය සිට සජීවීව අප ඔබ හමෝටගෙන ආවා පියTVව නාලිකාංක අනු හතර ඩයිලපටව නාලිකාංක විසි පහවසය සහ සජීවී YouTube. සමඟගමය විකාශනයෙන් මෙම උතුම් සදහම් දේශනාව ඔබ වෙතට සමිපකිරීමට අපට හැකි අවලබනාා. මෙම උතුම් සදහම් දේශනාව අදදවසේදී සංවිධාන දායකත්වය ගැන කටියුතු කරන්නේ සෝමලතා ජයසූරිය සුවිනීතා ගුණුසේකර පුෂ්පා තලහනී විජේසිංහ සේතා සප්‍රමාධු යන මහත්ම මහත්මීන් විසින් ලංකා විපස්නනා භහනනා අධ්‍යස්ථාන ක්‍රාකාරය කමිටුවේ සා මාජිකාවඩ් පිසිෙන්න් තමයි සවිධාන දායකත්වය ගැනටයුතු කරනු ලබන්නේ. ඒේ නම් දැන්සද වන්නේ ගෞරෝුණිය දශකෑණන් වහන්සේ වෙත පරිෂ් කාරපෝජා කිරියීමයි සේලුම දෙෙන සාධකාර පවත්වමින් එම උතුම් කාරය සමගින්නේ කාත්මික වෙමෝ. සාතු සාතුූසාතු. හෙට දවසේදී උතුම් සදහම් දේශනාව අතිපූජනීය මාතර විජ සීහස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමට නීමතයි. පොසුන් දේශනා සද්ධන සදහම් පිවරණේ සයවන ධර්ම දේශනාවයි මේ ආකාරයෙන් නිමාවට පත්වන්නේ. එසේ නම් අද දවස්සේදී වැඩමවා වදාල මහරගම සිරිපජිරක්ඥාන ධර්මායතනයේ ආචාර්ය කුම්ුක සිරි වජිරක්ඥාන ධර්ම නිකේතනයේ නිකේතනාදිීහිපති. නම කියන්නට අවස රයි රජකීය පණ්ඩිත අතිපූජනීය ගල්කි සේ සෝමානන්ද අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැල සේවා දීර්ගායෂ සම්පත්තිය ලැබේවා කරන්න වූ සමාජීය ශාසනික මෙහවර වඩවඩාත් සාර්ථකව සිදුකරීමට අවශ්‍ය තුනරුවනේ ආශි්‍රවාදය ලැබේවයි ප්‍රාර්ථනා කරනු ලබනවා. සාතුූසාතුසාතුෝ එසේ නම් දැන් අප සම්බන්ධ තාාවය ලබාදනවා. බහත ා්‍යන්තර විපසනා භාවනා මධ්‍යස්ථානය සිට ජයමගරූපවාහිනි ප්‍රධහන පාලකමැතිරියයට, ඔබසිල්ලුතිනාටම සම්මා සම්බුදු සරණයි.